හරි. ඒ තමයි දැන් ඔන්න හොඳට අහගන්න. ගොඩක වෙල පබාරා ආයතනයේ මගේ ඉතාම හිතවත් ඒ වගේ මමත් ගොඩක් ගරු කරන ගුරුවරයෙක් තමයි ඉතිහාසයේ උගන්වන සුජීව තල්පාවිල සර් කියලා කියන්නේ. එතකොට සර් එක පැත්තකින් මට සතුටුයි සර් දැන් රත්පුරේ පදිංචි වෙන්න එන්න ඉන්නේ. අපේ ගෙදර නම් විනාඩි 5ක් විතර දුර තමයි සර්ලා ගෙදරට තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ඒ නිසා සහ මේ නිසා මායි සර් අතර ලොකු හිතවත්කමක් තියෙනවා සහ මේ සහ මේ තව අපි ඉස්සරහට පොඩි වෙන මුළු පබාරකේ ඇදුරු මඩුල්ලම එකතු වෙලා අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙන ඕගල්ලන්ගේ රසවින්දනය උදෙසා ඒ මොකද්ද කියලා පස්සේ කියන්න. ඉස්සෙල්ලා මේ අපි මේ ප්‍රශ්නේ විසඳගනිමුකෝ. ඒක තමයි දැන් අපේ සුජීවස 10 වසරේ දරුවන්ට දාලා තියෙනවා සම්මන්ත්‍රණයක්. හරිද? ඒ සම්මන්ත්‍රණය තියෙන්නේ ඉරිදා සෝරි සමාවෙන්න. ඒ සම්මන්ත්‍රණය තියෙන්නේ අඟහරුවාද හැන්දෑවේ 6 ඉඳන් රාත්‍රී 11 වෙනකම් මම හිතන්නේ රාත්‍රී 10 හෝ රාත්‍රී 11 වෙනකම්. පැය පහක් කියලා නිකුයි පැය පහක් කියලා කියන්නේ 11 වෙනකම් වින්දුව. හරිද? එතකොට මේ සර් මගෙන් කතා කරලා ඉතාලම කාරුණික ඉල්ලීමක් කරා මගේ පේපර් ක්ලාස් එක තියෙනවා ළමයි 6:00 7:00. ඉතින් මේ පේපර් ක්ලාස් එක 6:00 7:00 තියෙන එක පුළුවන් නම් පොඩ්ඩක් එදාට විතරක් වෙනස් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට ආයතනයක් වශයෙන් අපි හැම ගුරුවරයෙක්ම ඉතාම සමගින් වැඩ කරන්නේ සහ අපි හැම ගුරුවරයෙක්ම එක්කෙනෙකුට උදව් කරමින් ඉස්සරහට යන ගමනක් මේ සහ ඕගොල්ලන්ව පෝෂණය කරමින්. ඒ නිසා මම තීරණය කරා වුණ අපේ මගේ මේ 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 පිටින් සහභාගී වෙලා ඉන්න දරුවන්ටත් ඉතිහාසය එදා සම්මන්ත්‍රණයට යන්න පුළුවන් සම්පූර්ණ නොමිලේ සම්මන්ත්‍රණයක් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ සහ සුජීව සර්ගේ ඉතිහාසය ඉගැන්වීම ගැන මං ආයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දරුවෝ දන්නවා ප්‍රතිඵල තියෙනවා. ඉතාම දක්ෂ විදිහට උගන්වනවා මහන්සිලා උගන්වනවා හොඳ ගුරුවරයෙක් සුජීව තල්පාවිල සර් කියලා කියන්නේ. එතකොට මේ සුජීව සර්ගේ මෙන්න මේ තියෙන සම්මන්ත්‍රණයට ඕගලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉස්සලා අපි අපේ ප්‍රශ්න විසඳගනිමු. ඒ තමයි ඕගල්ලන්ගේ අඟහරු වාදා තියෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. අඟහරු වාදා 6:00 7:00 තියෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. දැන් එදාට සර් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවානේ පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න බලලා වෙනස් කරලා දෙන්න කියලා එදාට විතරක්. ඉතින් අපි සර්ට අවස්ථාව දෙමු සර් හොඳ වැඩක් නේ කරන්න හදන්නේ. ඒ හින්දා අපි අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය එදා තියෙන ප්‍රශ්න පන්තිය ඒ කියන්නේ මේ අඟහරු වාදා තියෙන ප්‍රශ්න පත්‍ර පන්තිය විතරයි ඈ. මේ අඟහරු වාදා තියෙන එක විතරයි. අපි බදාද උදේ 8:00 9:00 කියන පැයේ කරමු. බදාද උදේ හැමෝම හානම් හා කියන්න බෑ නම් බෑ කියන්නේ බදාද උදේ ප්‍රශ්න පත්‍ර පන්තිය ෆ්‍රී කරන එකක්ද කියලා අහනවා. ඔව් බුදා. රයිට්. බදාද උදේ දැනට ඇවිල්ලා තියෙන හැම උත්තරයක්ම හා පුළුවන්. හා 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 ශේනාලි කියනවා බෑ කියලා. ඒක එක බෑ එකයි තමයි ඇවිල්ලා තියෙන්නේ. රේසන් ඔප්ෂන් පාවිච්චි කරලා වැඩක් නැහැ. මට උත්තරේ තමයි දෙන්න ඕනි හැමෝම. පුළුවන් 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 හා 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 හැමෝම හා කියන්නේ බලමු. හැමෝම දාන්න බෑ. ඇත්තටම උදේ වැඩ නැහැ නේද? මේ දවස්වල ඉස්කෝලේ උගන්වන්නේ නැහැ නේ ඔයගලන්ට? පුළුවන්. උදේ 8:30 9:30. උදේ 8:30 9:30. බදාදා උදේ 8:30 9:30. උපේක්ෂා බෑ කියනවා. ශේනාලි ප්‍රමෝද මට සයන්ස් ක්ලාස් පුතේ එහෙම වුණොත් රෙකෝඩින් එක බලමු අපි. අපි බලමු මොකද කරන්නේ. මලීෂා සත්සනි බදාද ක්ලාස් උදේ බදාද උදේ 8:30 10 9:30. හරි එහෙම වුණොත් හරි දාන්නකෝ අනිත් කට්ටිය දාන්න. හැමෝම දාන්න. එකම උත්තරේ නැවත නැවත දෙන්න අවශ්‍ය නැහැ. ඔය සනුව කියලා දාගෙන ඉන්න දුව හරි පුතා හරි තමන්ගේ හරිනම දාගන්න. කැලි දාන්න එපා නම් වල. කෝදාව දෙන්න ඉන්න උත්තර ගොඩක් කට්ටිය. 8:30 9:30 තමයි වෙලාව කිව්වල මම. 8:30 9:30.
විශ්වසේක පන්ති තියෙනවද? හරි හෝ හෝ උඩට ගිනේ නා විශ්වසේක පන්ති තියෙනවා. ඉන්න ඉන්න අපි අනිවාර්යයෙන්ම මේ විසඳුමක් හදාගන්න ඕනේ එකට. ඉන්න ඉස්සලා විභක්ති පාඩමට යන කලින් මේ විසඳුම හදාගෙන ඉන්න ඕනේ. Right, man. බදාදා උදේ 7 ඉඳන් 8 වෙනකම්. පැයයින් අපිට ඕනේ කොහොමද paper class එකට? දැන් ආයි මට කලින් ඒවා කියන්න එපා. දැන් කලින් උත්තර දෙන්න එපා. බදාදා උදේ 7 ඉඳන් 8 වෙනකම්. ආ මං board එකේ දාන්නම්කො බදාදා උදේ 7 ඉඳන් 8 වෙනකම් පුළුවන් කට්ටිය මට chat එකට දාන්න. හැමෝම දාන්න ඕනි. හැමෝගෙන්ම අහන්නවනේ මං. බදාදා උදේ 7 8 කොතව දාන්න ඉන්න කට්ටිය उत्तर देने हम मम्मी उत्तर नुदुन कट्टी पोडक मेंशन करके उत्तर देने कट्टी एकमे के ना नेवतन मत उत्तर देने आवश्यक है हरी पोडक कट्टी उत्तर दिया देना पुलवां किया रहियान मियान ने ना पुलवा राइट ये ना उन्ना हागन मैं साथ ये वितर ये उन्ना आई आई मगे मंग रूप सोल्ड दान ना आई मगे इधर ढांढ इपा अंगहारुआ दा मैं साथ ये अंगहारुआ दा वितराक मैं साथ ये अंगहारुआ दा वितराक पेपर क्लास सेकन है හේතුව මම සුජීවසගේ සම්මන්ත්‍රණයට සහයෝගය දක්වනවා මොකද අපේ මට කියන්නේ මට පන්තිය બ્લોක් කරන්න බෑ නේද ළමයි මෙහෙමනේ මෙන්න මේක හිතර ගන්නකෝ දැන් හිතන්නකෝ මෙහෙම සුජීවසගේ පන්ති සෙමිනක තියෙනවා 6ට පටන් ගන්නවානේ 6ට පටන් ගන්නකොට මං 6:00ට මම කුහකේක් වෙලා 6:00 7:00 පේපර් ක්ලාස් එක දැම්මොත් එහෙම අසරණනනේ ඕගොල්ලෝ ඒක නැත්ත කතාව ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකට එන්නත් ඕනේ සම්මන්ත්‍රණයේ මුල ඉඳන් එන්නත් ඕනේ කියලා ලොකු අර්බුදයකට එනවානේ ඒ නිසා ඕගොල්ලන්ට අවස්ථාව දෙන්න තමයි මම මේක කරන්නේ සවේ කොණ්ඩේ වෙවිලා. ඔව් ළමයි කියලා වැඩන්නේ මම මේ නිතරම කොණ්ඩේ හදන්නෙත් ඒක පහලට වැටෙන්න ගන්නවා. මේ තාම අපේ පැත්තේ මේ 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 ටවුන්ස් වල නම් සැලුන් නැරලා තිනවා. මම තෝරගෙන තෝරගත්ත තියෙන තෝරගෙන තියෙන දෙකක් තියෙනවා. දෙකින් එකකටවත් යන්න විදියක් නැහැ. තාම ඇරලා නැහැ. ඉතින් මේ කොහොම හරි මේ මම කීටිගේ හිටියේ මම මේ 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 සතිය විතරක් මේ වෙනස්කම කරන්නේ මේ ඔව් හරියට හරිය නිමුනද? දෙකින් එකක්වත් නැහැ නේද එතකොට? ඒ කියන්නේ পেපර් ක්ලාස් එකට මගේ ආවොත් එහෙම සම්මන්ත්‍රණයට ඕගොල්ලෝ ක්ලෑෂ් වෙනවා. සම්මන්ත්‍රණයට ගියොත් එහෙම পেපර් ක්ලාස් එකට ඉන්න බැරි වෙනවා. දෙකින් එකක්වත් වෙන්නේ. ඒ නිසා මම මේ සතිය විතරයි හොඳේ. ඔන්න ආයි පාරක් කියනවා. ආයි කියන්න බැහැ මට සරිසරේ මේක. මේ සතියේ විතරක් পেපර් ක්ලාස් එක තියෙන්නේ බදාදා උදේ 7 සිට 8 දක්වා. බදාදා උදේ 7 සිට 8 දක්වා තමයි මේ සතියේ পেපර් ක්ලාස් එක තියෙන්නේ. ඉතුරු පන්ති සුපුරුදු පරිදි මේනවා. එතකොට බදාදා උදේ 7 සිට 8 දක්වා পেපර් ක්ලාස් එක තියෙනවා. හැන්දෑවේ 6:30 7:30 විචාර පන්තිය තියෙනවා. රෑ 8:00 10:00 11 වසරේ කට්ටියගේ තියරි ක්ලාස් එක තියෙනවා. හරිනේ. රයිට්. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නේ විසඳුනා. මේ සතියේ পেපර් ක්ලාස් එක තියෙන්නේ බදාදා උදේ 7 සිට 8 දක්වා. හරිනේ. ඊළඟට සම්මන්ත්‍රණයට අදාළ Zoom link එක ඒ වෙලාවට මම ඕගලන්ට දෙන්නම්. මගෙන් ඉල්ල ගන්න මේ කියන්නේ ඕගලන්ට ඉතිහාස සම්මන්ත්‍රණයට යන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එහෙම
මේ මගෙන් Zoom link එක කියලා ගන්න පිට දරුවෝ පිට පළාත්වල දරුවෝ ඉන්නවා නම් එහෙම මගේ වචන විශ්වාස කරලා යන්න මම එතනින් එහාට වෙන කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ මගේ ඔගොල්ලෝ මාව විශ්වාස කරනවනේ මම කවදාවත් ඔයගලන්ට බොරුවක් කරලා නැහැ කිසිම දවසක වංචාවක් කරලත් නැහැ ඒ නිසා මම කියන වචන විශ්වාස කරන්න යන්න එදාට සම්මන්ත්‍රණයට ගිහිල්ලා බලන්න ෆ්‍රී සෙමිනර් එකක් නේ ගිහිල්ලා බලන්න රයිට් එතකොට මේ ප්‍රශ්නේ විසඳුනා ඊළඟට ඊළංක තන්දරේ මේ සතියේ බ්‍රහස්පතින්දා සිට මේ සතියේ බ්‍රහස්පතින්දා සිට අපේ රිවිෂන් පන්ති අපි පටන් ගන්න. ඒක හැමෝම දන්නවා. ඒකට මේ සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10:30 සිට 12:30 දක්වා තමයි අපේ රිවිෂන් එක පටන් පැවැත්වෙන්නේ. එතකොට මේකට අදාළ ටියුට්ස් මේ වෙනකොටත් ආයතනයේ දීලා තියෙනවා සහ 10වසරේ දරුවන්ගේ ටියුට් ටික මේ වෙනකොට ඉවර වෙලා දැන් වුණා මම තව ටිකක් කියේ ගෙනල්ලා දුන්නා. තාම ටියුට්ස් ගත්තේ නැති දරුවෝ ඉන්නවා නම් එහෙම හෙට ඉඳන් ටියුට්ස් ගන්න පුළුවන්. හරිනේ. ඊළඟට 11 ශ්‍රේණියේ දරුවන්ට රිවිෂන් නෝට් එක සම්පූර්ණයම PDF කරලා එවනවා මම පටන් ගන්නකොට මොකුවා PDF නෝට් එකක් තමයි දෙන්නේ කියලා ඒගොල්ලන්ට මම PDF නෝට් එක එවනවා PDF නෝට් එක එවන්නේ ඩියුට්ස් ගත දරුවන්ට ඒගොල්ලන්ගේ ලිස්ට් එකක් මං ගාව තියෙනවා එතකොට මේ සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රිය 10:30 සිට 12 දක්වා තමයි අපේ රිවිෂන් එක පැවැත්වෙන්නේ ඉතින් අපි එදාට සින්දුවක් කියලා සින්දුවක තේරුමක් අහලා පොඩි රසබර කතාවක් අහලා රිවිෂන් එකට එහෙම අඩිය තියමු ඕගොල්ලෝ අනවන ඉතින් මගේ පන්තියේ ස්වභාවය එතකොට මම හෙට මේ ආර්ට්වර්ක් එක සම්පූර්ණම ගෲප්ස් වලට දානවා එතකොට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ තව යාළුවෝත් ඉන්නවා නම් එහෙම එකතු කරගන්න අර අපි අලුතෙන් හදපු රිවිෂන් ගෲප් එකට අපි අලුත් යාළුවන් එකතු කරගමු තාම පුතාලා ටියුට් ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් එහෙම ඔන්න අන්තිම දවස් ටික යන ටියුට් ගන්න පුළුවා මොකද රිවිෂන් එක බ්‍රහස්පතින්දා පටන් ගන්නවා හරිනේ එහෙනම් පණිවිඩ දෙකයි එකක් සුජීව සර්ගේ ඉතිහාසයේ සම්මන්ත්‍රණය නිසා මේ සතියේ තියෙන ප්‍රශ්න පත්‍ර පන්ති අඟහරුවාද හවස පැවැත්වෙන්නේ නැහැ ඒක තියෙන්නේ බදාදා උදේ 7 සිට 8 දක්වා ඉතින් පස්සේ සුපුරුදු පරිදි ඉතුරු පන්ති ටික ඒ විදිහටම යනවා විචාර පන්තිය බදාදා හවස 6:00 7:00 තියෙනවා 11 වසරේ කට්ටියගේ තියරි ක්ලාස් එකත් බදාදරේ 8:30 10:30 තියෙනවා නිම්නද ඔය පෝස්ට් එකේ දාලා තින්නේ 12 කියලානේ 12 කියලා දාලා තිබ්බට මේක ඉවරනකොට කොහොමද 12:30 වෙනවා නැකමම 12 කියලා දැම්මේ පොඩි ආට් එකක් තියෙනවානේ 12 වෙනකන් වගේ එකක් ඒ නිසා 12:30 වෙනකන් කිව්වට දැනෙන්නේ 12 කිව්වම දැනෙනවා ඒ නිසා තමයි 12 වෙනකන් කියලා දාලා තියෙන්නේ කොහොමද ඉතින් ඔය කියනකොට 12:30 වෙනවා හරිද රයිට් ඒකෙන් ඕගලන්ට නිදිමරීමේ පොඩි උත්තේජනයක් කරනවානේ නිදිමරීම කියලා අදහස් කරන්නේ නිදිමරාගෙන පාඩම් කරලා මේ ගේම් එක කොහොම හරි ගහන්න ඕනි කියන ෆයිට් එක පොඩි ගේම් එකක් නේ අනිකාත් එක්ක පොඩි ෆයිට් එකක් හදාගත්තාම තමයි ඉස්සරහට යන්න පුළුවන් දිනාගෙන ඒ මොරාල් එක හදන්න තමයි මම මේ රෑට රිවිෂන් එකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට. නැත්තම් මටත් නිදා ගන්න පුළුවන් නේ. මොකද මේ මේ ඒකට හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් දරුවෝ මගෙන් අහනවා කොහොමද සර් මේ සර් ඔහොම ඉන්නේ නිදි මරාගෙන සර් ඇහැරගෙන ඉන්නේ කොහොමද වැඩ කරන්නේ කොහොමද කියලා. මට ඇත්තටම මම නිින්දගෙන හිතන්නේ නැහැ මේ වෙනකොට. මම මගේ නිින්දගෙන හිතන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම මගේ නිින්දගෙන හිතන්නේ නැති නිසාමද කොහෙද මට බිහිත් ගන්න තත්ත්වෙම මේ ඇවිල්ලා තියෙනවා මගේ මේ ෂෙඩියුල් එක වෙනකන් හේතුව මේ නිදිමැරීමම නෙවෙයි ඒකට හේතුව ඉතින් මේ ස්ට්‍රෙස් එක තමයි ඒකට හේතුව. ඒක වෙන කතාවක්. හැබැයි ඕගලන්ට එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කරන්නේ පාඩම් කරනකනේ. ඒ නිසා අනික ඉතින් දැන් මම නම් එළි වෙනකන් වුණත් හැරලා ඉන්න පුළුවන් මට. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලන්ට එහෙම එළි වෙනකන් හැරලා ඉන්න අවශ්‍ය නැහැ. උඩරිම 12:00 මාර නිදාගන්න ඊට පස්සේ කිසි රවුලක් නැහැ. හරි. ඉතින් අන්න ඒකට පොඩි උත්තේජනයක් දෙන්න තමයි මම රෑට රිවිෂන් එක දැම්ම හිතලා මතලම සහ අනිත් පැත්තට ඉස්කෝලේ පටන් ගත්තා අපේ ආයතනයේ ඉන්න දරුවෝ ටික ඔක්කොම තීරි ක්ලාස් එකට ඇවිල්ලා ඒගොල්ලන්ට මේ රෑ ආයි රිවිෂන් එකට ඉන්නත් පුළුවන්. හරි. එතකොට ඉස්කෝලේ පටන් ගත්තත් රිවිෂන් එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔන්න පණිවිඩ දෙකයි අන්තිම වතාවට මතක් කරන්නම්. මේ සතිය අඟහරුවාද পেපර් ක්ලාස් එක තියෙන්නේ බදාදා උදේ 7:00 ඉඳන් 8 වෙනකම්. ඒ වගේම බ්‍රහස්පතින්දා 10:00 මට රිවිෂන් එක පටන් ගන්නවා. රයිට්. අපි යන් අපේ වැඩේ. අද මාතෘකාව විභක්ති මම අද ටියුට්ස් මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍ය දරුව සටහන් ලියාගන්න මම මේකේ සම්පූර්ණ ටියුට් එකේ නෝට් සම්පූර්ණම දීලා තියෙනවා. ඉතින් ආයි පාර ටියුට් එකට අමතරව තව සටහනක් දාගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එහෙම ඕගලන්ට පුළුවන් කොලේගුයි පෑන කුයි අරගෙන මේ සටහන අවශ්‍ය කරන සටහන් ලියාගන්න. හරිනේ. රයිට්. මට විනාඩි දෙකක් ළමයි මට විනාඩි දෙකක් දෙන්න. මේ මොකද්ද මට තියෙනවා පොඩි බෙහෙතක් බොන්න මම ඒක බීලා එනකම් විනාඩියක් කොහොම ඉන්න.
right api wade patang gamu then issella menna me koluwata gan dawana vibhakti paadama maga herunu vibhakti paadama amataka vechcha daruwanta honda avasthawa singala bhashave pada tiyenawa harida singala bhashave pada tiyenawa warga 3ak singala bhashave pada tiyenawa warga 3ak harida palaweni eka thamai nama pada palaweni eka thamai nama pada deweni eka thamai kriya pada deweni eka thamai kriya pada thungweni eka thamai avya pada avya pada thai para kotas dehekata bedanna puluwa monawai monawai kiyala nipata saha upasarga kiyala එක දන්නවනේ ඔයගොල්ලෝ දැන් මේ කොටස් තුනම මම තියරි ක්ලාස් එකේ සාකච්ඡා කරලා ඉවරයි ඈ නාම පද ගැන කතා කරලා තියෙනවා නාම පද කියලා කියන්නේ විභක්ති ක්‍රියා පද ගැන කතා කරා මේ ගිය මාසෙ මේ ගිය සතිය ඉවර වෙච්ච ටියුට් එකේ අවි පද ගැන ඊට කලින් මම කතා කරලා තියෙනවා නමුත් නාම පද ගැන කියනකොටම නාම පද ගැන කියනකොටම අපිට මතක් වෙන පාඩම තමයි විභක්ති කියලා කියන්නේ नाम पदगण किए न कोटम है आपीट मतक के न पहाड़ में तमाई विभक्ति किए लगी है अवधनद ओ इतना कोटे दें अदा आपी इगन गाने कोहमदे नाम पद्या खेदेन्नी किए ऐतरह में नाम पद्या खेदेन्न उपकारी वे ने नाम प्रकृति कोई विभक्ति प्रत्येक हर इधे में दें ममक किया नंग में एका कोहमदे बेन्नी किया इटा कालिंग में මම ඔයගලට පොඩි කතාවක් කියන්නම් මම කියවපු කෙටි කතාවක් මම එක පන්ති කියලා තියෙනවා මට මතකයි පන්ති කියලා කියන්නේ මේ ෆිසිකල් ක්ලාසස් කරන දවස්වල මම මේක කියලා තියෙනවා මගේ මතකේ හැටියට ඒ වෙලාවට මට හිතුණා අලුත් දරුවෝ ගොඩක් ඉන්න හින්දා මේ කතාව කියන්න ඕන කියලා මේ ඒක තමයි දැන් සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී අපි මේ එක එක රස ගැන කතා කරානේ සාහිත්‍යයේදී අපි එක එක රස ගැන කතා කරා නේද අපි ගිය පාර අපේ සිංහබහු නාටකය ගැන එහෙම කතා කරනකොට අපි නවනල් රස ගැන එහෙම කතා කරා දැන් සමහර වෙලාවට ওই ශෘංගාර රසය මේ අපිට දැනීගෙන එනකොට එහෙම ඒ ශෘංගාර රසය කඩ වෙන අවස්ථාවලදී උදාහරණයක් කියන්න දැන් හිතන්න ඔන්න ටීවී එකේ පෙන්වන ෆිල්ම් එක එක ෂොට් එකක් පෙම්බතෙකුයි පෙම්බතියෙකුයි මෙහෙ මුහුදු වෙරළ ඉන්න ඊට පස්සේ ඒ පෙම්මතිය සුදු පාට ගවුමක් ඇඳගෙන ඉන්නේ එයා යනවා මේ මුහුදේ රැල්ල පා ගන්න රැල්ල පා ගන්න යනකොටම ඔන්න ඕක වෙලා තියෙනවා නම් මට මේ chat එකට emoji එකක් හරි දාන්න ඒ රැල්ල දැන් අපි බලමු අපි බලන් ඉන්නවා දැන් අපි දන්නේ අපි බලාගෙන ඉන්නේ දැන් රැල්ල පා ගන්න යනකොටම මේ මුහුදු රැල්ල ඇවිල්ලා කකුලේ වැදිලා අර රැලිය වල එක පෙන කෑල්ලක් මේ මූණේ ඇවිල්ලා රැඳෙනවා මූණේ ඇවිල්ලා රැඳෙනකොට අර පෙම්මතා ගිහිල්ලා ඒ පෙම්මතියගේ අතින් අල්ලලා කොණ්ඩෙ මෙහෙම පැත්තකට කරලා අර මූණේ තියෙන මේ වතුර බින්දුව අයින් කරලා මූහුදු වතුර බින්දුව අයින් කරලා එයාගේ මූණ මෙහෙම සිප ගන්න හදනකොටම මොනවද දැන් මේ ළමයි මේ බලන්නේ කොහ ඔක මාරු කරන්න වෙන channel එකට කියලා තාත්තා හරි අම්මා හරි අල්ල channel එක මාරු කරා වෙලා තියෙනවද මට වෙලා තියෙනවා පොඩි කාලේ ඒ කියන්නේ අපි හිතලා බලන්න යන්නේ වීනි බා TV එක ගැන අපි දන්නේ නැහැ මොනවද යන්නේ කියලා හරි ඇයිල මාර්ග කොකොකොකෝ ඔය මොනා මොනාද මන් දන්නේ මේ මේ අද කාලේ ටීවී වල යන්නේ ඒව හැටියට කියලා කට්ටියට ඕගාලා මැසේජස් මේ ඉතින් මේ ඒව වෙනවා හරි රයිට් මම්මේ කියන්න යන කතාව ඊට වඩා ටිකක් වෙනස් කතාවක් හරිද විනාඩියක් කියලා මෙතන මේ ෆෑන් එක මට පොඩ්ඩක් අඩුයි විනාඩියක් කියලා මම හදා ගන්න ගා मेसेजेस
හරි දැන් සමහර වෙලාවට ඕකෙත් ලස්සනම කතන්දරේ තව සමහර වෙලාවට මේ අපි අහක බලා ගන්න අපි මෙහෙම අහක බලා කිව්වොත් දන්නේ නැහැ වගේ නැත්තම් ටග් ගාලා යනවා නැගිටලා මේ මොකක් හරි අමතක වුණා අප මම පොඩ්ඩක් යනවා කියලා ටග් ගාලා නැගිටලා යනවා හැටි නේද අපේ ගියවල අපි 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 මේ හැටි නේද ඉතින් ඒක නේද රයිට් මේක ටිකක් වෙනස් විදිහේ කතාවක් දැන් ඉවසිල්ලෙන් අහ ගන්න වෛද්‍යවරයාගේ පුතා වෛද්‍යතුමනි sorry වෛද්‍යතුමනි මගේ මේ දකුණු අත සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට කපලා විනාඩි 10ක් විතර ලේ යනකන් තියලා ආයිපාරක් මහන් වෛද්‍යරය කියනවා මේ මට එහෙම කරන්න බෑ මොකද්ද එහෙම කරන්න තියෙන ප්‍රශ්නේ මොන හරි තුවාලයක් තියෙනවා නම් වෛද්‍යවරු ඉන්නේ ඒකට බෙහෙත් කරන්න මිසක් නැති තුවාල හදන්න නෙවෙයි වෛද්‍යවරු ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම ඔබට පවුන් 10,000ක් දෙනවා. කරුණාකරලා මට මේ වැඩේ කරලා දෙන්න. කිව්වට පස්සේ වෛද්‍යවරයා තමන්ගේ සහායිකාවට කතා කරලා කියනවා හිරිවට්ටන බෙහෙතක් අරන් ඉන්න කියලා. ඊට පස්සේ මේ ජෝන් තමයි මේ පුද්ගලයාගේ නම ජෝන් කියනවා නෑ වෛද්‍යතුමනි මට හිරිවටල නෙවෙයි මට මේ වැඩේ කරගන්න ඕනේ කරුණාකරලා හිරිවටන්නේ නැතුව මගේ මේ අත තියෙන විදිහටම මගේ අත කපලා දාන්න කපලා ඊට පස්සේ විනාඩි 10ක් විතර තියලා ආයිපාරක් නැහුම් ගන්න කියලා පස්සේ මේ වෛද්‍යවරයා ඒක කරනවා ඉතාම අකමැත්තෙන් ඊට පස්සේ සතියක් විතර යනවා සතියක් විතර ගියාට පස්සේ ආයි දවසක් මේ මිනිස්සේ එනවා වෛද්‍යවරයා හම්බ වෙන්නේ කතාව විවසිල්ලෙන් අහගෙන ඉඳලා ඊට පස්සේ මට chat එකට ඕගලගේ අදහස දා. ඊට පස්සේ ආයිපාරක් ඇලිගෙනවා වෛද්‍යතුමනි මගේ මේ මැහුන් ටික තාම වේලිලාත් නැහැ. ආයිපාරක් ඒ මැහුන් දිගේම අත කපලා විනාඩි 10ක් විතර ලේ යන්න තියලා ආයිපාරක් මහන්. වෛද්‍යවරයා කියනවා මට ඔයාව කරුණා කරලා මානසික රෝහලකට යවන්න සිද්ධ වෙනවා. ඔහොම කරගන්නේ මානසික රෝගීන් කියලා. ඊට පස්සේ ඒ ජෝන් කියන පුද්ගලයා කියනවා හරි මම ඔබට පවුන් 20,000ක් දෙනවා කරුණා කරලා මගේ අත මේ තිබ්බ විදිහටම කපලා දාන්න වෛද්‍යවරයා ඉතාම අකමැත්තෙන් සහ ඉතාම පිළිකුලෙන් මොකද්ද බං මේ හොඳට තියෙන අතක් මැහුම් දාලා ආයේ මැහුම් ටික ආයි කපලා විනා ලේ යන්න තියනවා කියලා කියන්නේ ආයි පාරක් ඔන්න මේ විදිහට කරනවා ඊට පස්සේ තුන්වෙනි පාරක් වෙනවා තුන්වෙනි පාරක් ආවට පස්සේ වෛද්‍යවරයාත් එක්ක ලොකු සංවාදයක් ගිහිල්ලා ආයි පාරක් වෛද්‍යවරයා ඒ වැඩේම කරනවා කරා ඉවර වෙලාට පස්සේ මාසයක් විතර යනවා කවුරුත් නැහැ එන්නෙත් නැහැ ආයි කිසිම කෙනෙක් ආවෙත් නැහැ මාස දෙකක් විතර යනවා මාස දෙකක් විතර ගියාට පස්සේ වෛද්‍යවරයා වෛද්‍ය උපස්ථාන කරන තැනට නැත්තම් අපි දැන් කියන ඩිස්පෙන්සරි එක කියලා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට එනවා ලියුමක් වෛද්‍යවරයා ඒ ලියුම කියවලා බලනවා වෛද්‍යතුමනි ආයිබෝන් ඒ ලියුම තිබ්බ විදිහ හොදි වෛද්‍යතුමනි ආයිබෝන් මම ජෝන් මම හිතනවා ඔබට මා මතක ඇති කියලා දවසක් මම ඔබ ගාවට ආවා මගේ අත හිරිවැට්ට වීමකින් තොරව කපාගෙන ලේ යනකන් ඉන්නේ මම ඔහොම තව දවසක් ආවා තුන්වෙනි පාරත් මම ආවා ඔබගේ දින කරුණාවන්තකම නිසාම මගේ ඒ ඉල්ලීම ඉෂ්ට කරා මම දන්නවා ඔබ ඒ මගේ ඉල්ලීම ඉෂ්ට කරේ ඉතාම අකමැත්තෙන් බව නමුත් ඔබ මාගේ ඉල්ලීම ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා වෛද්‍යතුමනි මේ ලියුම කියවලා ඉවරනාට පස්සේ ඔබ මාව හොයාගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා මොකද ඔබ අතට මේ ලියුම පත් වෙනකොටත් මම මගේ ජීවිතය හැර දාලා යන්න ගිහින් වෛද්‍යතුමනි මම කතාව මෙන්න මෙහෙම කියන්න මම කෙන්ස්ටන් ප්‍රාන්තයේ ආදිපාදවරයාගේ පුතා ජෝන් මගේ නිවසට එහා පැත්තේ ගෙදර හිටියේ රෝසි කියලා මහත්මියක් රෝසි කියන මහත්මිය ඉතාම කරුණාවන්ත වයස අවුරුදු 50කට කිට්ටු වෙච්ච කාන්තාවක් ටික දවසක් යනකොට මේ රෝසි කියන කාන්තාවගේ ගෙදරට ජේන් කියන
जेन කියලා ඉතාලම රූමත් යුවතියක් ආවා. ඇය ආවේ ගෙදර දොරේ වැඩපුළට රෝස් මහත්මියට උදව් වෙන්න. ඇය ඉතාලම කරුණාවන්ත යුවතියක්. ඒ වගේම ඇය ඉතාලම රූමත් යුවතියක්. වැඩි දවසක් නොගිහින්ම නිතර නිතරම ජනීව බලන්න මගේ හිත ඇලුම් කළා. ඒ නිසාම ආරාධිතව සහ අනාරාධිත බොහෝ අවස්ථාවල මම රෝසි මහත්මියගේ ගෙදරට එනවා. සතුරු සාමිච්චි කතා කරලා තේ එකක් බීලා කෝපි එකක් බීලා කතා කරලා යන්න. ඒත් වෛද්‍යතුමනි මම ඇත්තටම රෝස් මහත්මියගේ ගෙදරට ගියේ ජේන්ව බලන්න මිසක් රෝස් මහත්මියත් එක්ක කතා කරන්න නෙවෙයි. ඈ කෙරෙහි මගේ සිත ඇත්තටම අනුරාගයෙන් පෙළුණා. මම හිතන්නේ තරුණ කාලේ මට කිසිම ප්‍රේමවන්තියක් හිටපු නැති නිසා වෙන්නේ නැති. ඒ වගේ ලඳබොළඳ සුකුමාල ඉතාම රූමත් යුවතියක් කෙරෙහි මගේ හිත ඇදලා යන්නේ නැත්තේ. වැඩි දවසක් නොගිහින්ම මම ජේන්ට විවාහ යෝජනා ගියා. ජේනුත් ඒකට කැමති වුණා. අපි දෙන්නා විවාහ වුණා. විවාහ වුණාට පස්සේ රෝස් මහත්මිය කිව්වා අනේ අනේ මම මගේ ගෙදර මේ වැඩපොළට උදව් කරගන්න ගినాපු කෙනා අන්තිමට ජෝන් තමන්ගේ සහකාරිය බවටම පත් කරගත්ත කියලා. ටික දවසක් යනකොට ටික දවසක් යනකම් අපි ඊටා මාදරෙන් හිටියා වෛද්‍යතුමනි. නමුත් මොකක්දෝ මන්ද හේතුවක් නිසා මගේ හිත ඇය කෙරෙහි ලොකු සැකයකින් පෙළුණා. මන් දන්නා ඒකට හේතුව මොකක්ද කියලා. ඇත්තටම වෛද්‍යතුමනි ඇය ගැන සැක කරන්න කිසිම හේතුවක් නැහැ. ඇය ඊටාම කරුණාවන්ත යුවතියක්. නමුත් අහම්බකාරක හේතුවක් නිසා අහේතුක ප්‍රතිසන්දික හේතුවක් නිසා ඇය කෙරෙහි සංකාසිතක් සැක සහිත සිතක් මා කෙරෙහි පහළ වුණා. මම මේ කියනන සිද්ධියට හේතු වුනේ ඔන්න ඒ සැකේ වෛද්‍යතුමනි. එක දවසක් ඉතාම තදින් වැස්ස වැටෙන්න ගත්තා. මට මතකද ඒක කුණාටු දවසක්. මේ කුණාටු දවසේ රෝස් මහත්මිය මගේ ගෙදරට ඇවිල්ලා මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. අනේ ජෝන් හොඳටම වහිනවා. වහින නිසා මට බෑ මහත්තයා නැතුව ගෙදර තනියම ඉන්න. ඔයා හොඳ පුරුෂයෙක්. ඔයා හොඳ ශක්තිවන්ත මිනිස්සෙක්. ඒ හින්දා අදට විතරක් ජෙනීව අපේ ගෙදරට එවන්න. මට අද රාත්‍රියේ තනියම ගෙදර ගත කරන්න බයයි. රෝස් මහත්මියගේ කරුණාවන්ත භාවය නිසාම දෙපාරක් හිතන්නේ නැතුව මම ජෙනීව රෝස් මහත්මිය ගෙදරට යවුවා. ඒකට හේතුව වුණේ මටත් එතනින් පොඩි අවස්ථාවක් උදා වෙනවා ජේන් ගැන විස්තර හොයන්න. ජේනුයි මා හිටපු කාමරේ ජේන්ගේ අල්මාරියක් තිබ්බා. ඒ අල්මාරිය අරලා බැලුවාම මට එක තැනකදී හම්බ වුණා ඉතාම තදින් වහපු ලොක් කරපු යකඩ සේප්පුවක්. මම ඒ යකඩ සේප්පුව ඇරියා. යකඩ සේප්පුව ඇරියට පස්සේ වෛද්‍යතුමනි කණාමිදිරි කැදින්. යකඩ සේප්පුව ඇරියට පස්සේ වෛද්‍යතුමනි ඔබ විශ්වාස කරන්න. රතු පාට රිබන් වලින් ගැට ගහපු රෝස පාට කොළවල නිල් පාට තීන්ත පෑණෙන් ඉතාම ලස්සන අකුරින් ලියපු පෙම් හසුන් ගණනාවක් මට හම්බ වෙනවා. වෛද්‍යතුමනි මගේ හිත වියරුවෙන් පෙලෙන්න ගත්තා. ඔබ දන්නවද මට ශනිකව ඇයව මරන්න හිතුණා. ඒ නිසා මම ඈ කෙරෙහි උපන් දැඩි වෛරයෙන් ඒ ලියුම් ටිකත් ඒ විදිහටම තිබ්බ තැනම අඩුක් කරලා ජේන් එනකන් හිටියා. පැයකමාරක් විතර යනකොට මගේ ගෙදර දොරට තට්ටු කරන හඬක් ඇහුණා. මම ගිහින් දොර ඇරලා බලනකොට ජේන් ගෙදරට ඇවිල්ලා. ජේන් මට කියනවා මට බෑ අනේ එයාත් එක්ක තනියම ඉන්න. අනික අපි දැන් කසාද බඳලත් දැන් ටික දවසයි. ඒ හින්දා මං එයාට ඉන්න කියලා ගෙදර මම ආවා. ඉක්මනට කෑම ටිකක් හදමු. මටත් බඩගිනිනේ වාටත් බඩගිනිනේ ඇති. වැස්සත් එක්කනේ. ජේන් සුපුරුදු සිනහව දාලා තමන්ගේ සුපුරුදු ආදරණීය හඬින් මට ආමන්ත්‍රණය කරලා මගෙන් එහුව මොනවද කන්නේ කියලා. මං කිව්වා කැමති දෙයක් හදන්න කියලා. මොකද වෛද්‍යතුමනි ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බේ ජේන් ගැන කිසිම ආදරයක් නෙවෙයි. මගේ හිතේ තිබ්බේ ජේන් ගැන ගින්නක් වගේ ඇවිලෙන කෝපයක්. ටික වෙලාවක් යනකොට ඈ පාන් සෑන්ඩ්විච් කරා. ඒ පාන් සෑන්ඩ්විච් එක දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඒවා සිංහලට පරිවර්තනය කරනකොට පාන් සෑන්ඩ්විච් කියලා තමයි කියන්නේ. සෑන්ඩ්විච් කියලා වෙනම කියන්නේ. ඒ පාන් සෑන්ඩ්විච් ටික ඇය මේසයට ඇරියට පස්සේ ඇය මට රාත්‍රි ආහාරයට සඳහා කතා කරා. මම රාත්‍රි ආහාර ගන්න මේසේ වාඩි වුණා. ජේනුත් මගේ ඉස්සරහ වාඩි වුණා. නමුත් කෑම කන්න හිතක් තිබ්බේ නැහැ. මට ඇය කෙරෙහි ලොකු වෛරයක් තිබ්බා. මම ඇයට කොච්චර නම් ආදරේ කරාද? මම ඇය වෙනුවෙන් කොයිතරම්නම් බලාපොරොත්තු කන්දරාවක් තියාගෙන හිටියද? මම ඇය වෙනුවෙන් කොයිතරම්නම් දේවල් කැප කරාද? නමුත් ඒ කිසිවක් ඇය සම්බසතේකට මායිම් කළේ නැහැ. ඇය
තවමත් වෙනත් පුරුෂයෙක් සමග බැඳිලා ඒ නිසා තමයි ඈ පරිස්සම් කරලා ඇගේ ඒ ඒ නිසා තමයි ඈ පරිස්සම් කරලා ඇගේ ඒ මතක සටහන් තියාගෙන ඉන්නට ඇත්තේ මට ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් තේරුනේ නැහැ වෛද්‍යතුමනි මම ශනිකව කෑම කන එක නතර කරලා මේසෙන් නැගිට්ටා නැගිටලා මම ජේන්ට කිව්වා ඇස් දෙක වහගන්න මට ඔයා පුදුම කරන්න තියෙනවා කියලා ජේනු තිනාවල ඇස් දෙක වහගත්තා ඒ වෙලාවෙත් මංගගේ අහිංසක ආදරණීය මූණ දැක්කා. නමුත් ඒ ආදරණීය බව දකින්න තරම් මගේ හිත සංවේදී වුණේ නැහැ. මොකද මම ඒ වෙලාවෙත් ඇය කෙරෙහි ඉතා විශාල වෛරයකින් පෙළුන නිසා. වෛද්‍යතුමනි මම ජේන්ගේ පිටිපස්සට ගිහිල්ලා කම්බියක් අරගෙන ජේන්ගේ බෙල්ල වටේට තියලා තද කරා. ඒ කියන්නේ ජේන් මෙහෙම ඉන්නකොට මෙහෙම බෙල්ලට තියලා මෙහෙම එකපාරට තියලා මෙහෙම තද කරා. වෛද්‍යතුමනි විනාඩියක් දෙකක් පමණ යනකොට ජේන් මරණයට පත් වුණා. ඒක මිනී මරුමක්. මම ඒක දන්නවා. ටික දවසක් යනකොට මම නිදොස් කොට නිදහස් වුණා. මම පුරුදු පරිදි තනියම මගේ ගෙදරටලා හිටියා. ඔහොම මාස 3ක් විතර යනකොට වෛද්‍යතුමනි රෝස් මහත්මිය අපේ නිවසට ආවා. ඇවිල්ලා මට මෙන්න මේ වගේ කතාවක් කිව්වා. අනේ ජෝන් මම කොයිතරම්නම් නෑ අනේ ජෝන් මමයි මගේ මහත්මයයි පිටලෝකෙට පේන්න කොයිතරම් හොඳින් හිටියත් අපි අතර ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඒවා ඕගලන්ට කියන්න තරම් මගේ හිත නම්මශීලී වුණේ නැහැ ඔබ දන්නවද මම ඇත්තටම ආදරය කරේ ඔබේ වයසේ තරුණයෙක්ට ඔහු ඉතාම කඩවසම් ඔහුට ලියු ලියුම් මං අනන්තවත් පුච්චලා තියෙනවා නමුත් ඒ ලියුම් වලින් සැලකියුතු ප්‍රමාණයක් පරිස්සමින් තියාගෙන හිටියේ जेनी मम दानवा जेनी एट के तियला थी बताए ना अने वो यागे अमना आप एक नेता मम गया तुरंत अविल्ला एट का आरक्षण किया टा कमाक नंद मटे यही किसी तो अमुत्तक देनो ने नहीं वाई दितुमन ऐनसा मम रोस महात्म्य टे मागे निवसे दौरावे उड़ तकरा रोस महात्म्य केलिम में गिये मागे माई खालीन जेनुई इकड़े निदा� විවෘත කරලා මම අර මුලින්ම ජේන්ගේ පෙම්හසුන් කියලා සැක කරපු ලියුම්ට ගෙලියට ගත්තා. ඒ ලියුම් කන්දරාවම රෝස් මහත්මියගේ පපුවට තුරුල් කරගෙන මගේ දිහා බලලා කිව්වා. ජෙනි හරිම හොඳ කෙනෙක්. එයා ලියපු පෙම්හසුන් ටිකක් වගේ එයා මගේ පෙම්හසුන් ටික තියාගත්තා පරිස්සම් කරා කියලා. වාද්‍යතුමනි ඔබ තේරුම් ගන්න මගේ හිතේ ඇතිවෙච්ච හැඟීම මට එතනින් එහාට කරන්නේ මොකද්ද කරන්නේ කිසිම දෙයක් මට තේරුනේ නැව වෛද්‍යතුමනි. ඒ නිසා තමයි මම ඔබ හමුවට ඇවිල්ලා කිව්වේ මගේ අත හිරිවට්ටවන්නේ නැතුව තුම්පාරක්ම කපන්න කියලා. මැහුම් දාලා ඒ මැහුම් උඩින් දෙපාරක්ම මගේ අත මම කපන්න කියලා කිව්වේ ඒකයි වෛද්‍යතුමනි. මට දැනගන්න ඕව වුණා මම කම්බියක් තියලා ජේන්ව තද කරලා මරනකොට ජේන්ගේ බෙල්ල හිර කරලා මරනකොට ජේන්ට මොන වගේ වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා. ඔච්චරයි කතාව. දැන් ඕගල්ලන්ගේ අනේ දෙයියනේ සර් කියලා තියෙනවා. දැන් ඒ කියන්නේ තේරෙනා නේද? ඒ කියන්නේ මේ බොරු සැකයක් කියලා තියෙන ඇත්තට මේ ලියුම් ටික කාගේද? ඇත්තට මේ ලියුම් ටික අර ගෙදර අයිතිකාර කෙනා. හරිද? ඇත්තට මේ ලියුම් ටික අර ගෙදර හත්වලාම කියලා තියෙනවා. අයියෝ සර්. අම්මෝ. කතාව නම් පට්ට. හරිම සෝචනීය. ඒ කියන්නේ මේ ලියුම් ටික ඇත්තටම අයිතිකාරද අර ගෙදර අයිතිකාර කෙනා. සැකේට පුළුවන් ලෝකයක් ගිනි තියන්න. ඔව්. හරිද ඒ අර 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 රෝස් මහත්මියගේ තමයි ලියුම් ටික නැතුව ජෙනීගේ නෙවෙයි ජෙනීවේ නිකන් සැක වෙලා තමයි මේ මාව ගල් වෙලා දුකයි දුකයි හරිද ඔව් පව් තාඩයක් කියවසුණා හරිනේ ඔන්න දැන් පේනවද සාහිත්‍ය නිර්මාණ කියවුවම ඕගලන්ට දැනෙන රහ මොන වගේද කියන්නේ ඕක තමයි ළමයි සාහිත්‍ය නිර්මාණ වල තියෙන්නේ පැහැදිලිද නව කතාවල කෙටි කතාවල ඕවා තමයි තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ ඕක තමයි රහ හොඳටම සැලුණා මාර් කතාව තමයි සර් කියන්නේ. ආ හරි සර්ෆෙක්ස් වල කතාවක් කියන්නම්කෝ ඈ. අදම කියනවා සර්ෆෙක්ස් වල කතාව. සර්ට පොත කඩපාඩම් නේද? සාමාන්‍යයෙන් ළමයි මම ආසාවෙන් කියපු දේවල් මට මතක හිටිනවා. උගන්නලා උගන්නලා පුරුද්ද වෙන්න. කණාමැදිරි කියලා ළමයි මේ වටේ කරකිනවා. ෆිල්ම් එකක් බලුවා වගේ. අපි වැරදි කියලා හිතා හිටියට ඒක වීඩියෝස් ලොකු ඇත්තක් තියෙනවා. සර් ඕක පත්‍රයකින්ද කියවමත් ඔයගොල්ලෝ කියලා දිනවා. නෑ මේක පොතකින්. ඔය ඇත්ත එකක්ද? දන්නේ. සර්ෆ් එක්සෙල්.
ඒ පොතේ නම මොකද්ද? කඳුළු කැටියක කඳුළු කැටියක් කඳුළු කැටියක් කෙටි කතා සංග්‍රහයක් තමයි පිටරස පිටරටින් පරිවර්තනය කරපු කෙටි කතා සංග්‍රහයක්. කඳුළු ආව ඇඬුණා. හරි. දැන් කඳුළුත් ඇවිල්ලා කට්ටියට ඇඬිලා දැන් කට්ටිය කන්ෆියුස් වෙලා ඉන්නේ. ඉතින් ඔය වගේ කතා ඕන තරම් හොයාගන්න පුළුවන් ඉතින් සාහිත්‍ය පොතපත කියවනවා නම් දැන් අපි පාඩමට එමු. රයිට්. දැන් අද අපි කතා කරන්නේ සිංහලයේ තියෙන පද වර්ග අතුරින් නාම පද හැදෙන්නේ කොහොමද කියලානේ. නේද නාම පද හැදෙන්නේ කොහොමද කියලා. දැන් මං ගහනවා පොඩි chart එකක්. ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනි ඈ. මං ඒක ගහලා ඉවරනක ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනි. මම මේ පැත්තට දානවා නාම ප්‍රකෘති. මේ පැත්තට දැම්ම නාම ප්‍රකෘති. මේ පැත්තට දැම්ම නාම පද. right. දැන් මං ගන්නවා මට හිතන නාම පදයක්. නෑ මම ගන්නවා මට හිතන නාම ප්‍රකෘතියක්. දැන් ඔන්න ඉවසිල්ලෙන් බලා ගන්න ඕනි. එදා මම මේ පාඩම උගන්වනකොටම ගත්ත නාම ප්‍රකෘතිය මට මතකයි. මම ඒකම ගන්නවා නැත්තම් පැටලෙන නිසා. බලු. මම මේක පස් පාරක් දා ගන්නවා. බලු 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 කියලා පස් පාරක් දා ගන්නවා. right. දැන් මම ඒකට ඉස්සරහෙන් එක එක දේවල් ලියනවා මි. මම ලියනවා බලු දන ආ. බලු දන ඕ. බලු දන ආගේ. බලු දන ආට. බලු දන අනි. right. දැන් මම එක එක ප්‍රකෘති ටික මම එක එක ප්‍රත්‍ය ටිකක් ලියලා තියෙනවා. මම එක එක ප්‍රත්‍ය ටිකක් ලියලා තියෙනවා. දැන් මේ ටික එකතු කරලා අපි නාම පද ටිකක් හදාගමු. බලු දන ආ මොකද්ද හැදෙන්නේ? බලු දන ආ හැදෙන්නේ බල්ලා. බලු දන ඕ හැදෙන්නේ බල්ලෝ. බලු දන ඕ හැදෙන්නේ බල්ලෝ. බලු දන ආගේ හැදෙන්නේ බල්ලාගේ. බල්ලාගේ. බලුදන ආට හැදෙන්නේ බල්ලාට. බල්ලාට. බලුදන අනි හැදෙන්නේ බල්ලෙට. බලුදන අනි හැදෙන්නේ බල්ලෙට. එතකොට දැන් ඔන්න මේකේ තියෙන මැජික් එක වෙන්නේ මේකයි. හරිද? දැන් මෙතන තියෙනනේ නාම ප්‍රකෘති ටිකක්. නාම ප්‍රකෘතියක් කියලා කියන්නේ නාම පදයක් හැදෙන්න මුල් වෙන ප්‍රකෘතිය. දැන් ඔන්න මේ නාම ප්‍රකෘති තමයි බලු කියන්නේ. බලු කියන නාම ප්‍රකෘතියට ආ කියන එක එකතු වුනහම බල්ලා වෙනවා. බලු කියන නාම ප්‍රකෘතියට ඕ කියන එක එකතු වුනහම බල්ලෝ වෙනවා. බලු කියන නාම ප්‍රකෘතියට ආගේ කියන එක එකතු වුනහම බල්ලාගේ වෙනවා. බලු කියන නාම ප්‍රකෘතියට ආට කියන ප්‍රත්‍ය එකතු වුනහම බල්ලාට වෙනවා. බලු ද බලු කියන නාම ප්‍රකෘතියට අනි කියන ප්‍රත්‍ය එකතු වුනහම බල්ලනි වෙනවා. දැන් මගේ ප්‍රශ්නේ මේ පැත්තේ මේ හැදිලා තියෙන නාම පද පහේ සමාන අර්ථයක්ද තියෙන වෙනස් අර්ථයක්ද තියෙන සමාන අර්ථයක්ද තියෙන වෙනස් අර්ථයක්ද තියෙන තර්කයක් නැහැ මේ පැත්තේ තියෙන නාම පද පහේ තියෙන්නේ වෙනස් අර්ථ තමයි හේතුව බල්ලා කියලා කියනකොට ඒක ඇවිල්ලා පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් බල්ලෝ කිව්වහම බහුවචන නාම පදයක් බල්ලාගේ කිව්වහම අයිතියක් බල්ලාගේ කිව්වම අයිතියක් නේ තියෙන්නේ බල්ලාගේ නැට්ට බල්ලාගේ හොම්බ බල්ලාගේ කූඩුව බල්ලාගේ අර බිම්බෝම්බ බිම දාන්නේ බෙටි බෙට්ට බෙට්ට හරිද බල්ලාගේ නැට්ට බල්ලාගේ හොම්බ බල්ලාගේ මම මේ වචනේ පාවිච්චි කරේ ඔයගලන් හිනස්සන්න මේ බල්ලාගේ නැට්ට බල්ලාගේ හොම්බ බල්ලාගේ කූඩුව බල්ලාගේ වැඩ ආ බල්ලාගේ හොම්බ එතකොට නැට්ටේ හොම්බේ කූඩුවේ හොම්බේ අයිති තිබ්බේ කාටද අයිති තිබ්බේ බල්ලට ඒ නිසා එතන තියෙන්නේ මොකද්ද අයිතියක් හැඟවීම හරිද ඊළඟට බල්ලාට බල්ලාට කිව්වා මේ මගේ පෙම්වතිය බල්ලාට හාදු දෙයි සෑහෙන්න දුක හිතෙන මගේ බල් මගේ පෙම්වතිය මගේ බල්ලා කියලා කියන්නේ මගේ පෙම්වතිය බල්ලාට හාදු දෙයි එතකොට පෙම්වතියගේ හාදුව ලැබෙන්නේ මටද බල්ලට පෙම්වතියගේ හාදුව ලැබෙන්නේ බල්ලට
එතකොට පෙම්වතිය දෙනවා ලැබෙන්නේ කාටද බල්ලට දීමක් ලැබීම කියන අයිති තමයි මෙතන බල්ලාට කිව්වහම බල්ලනි මම බල්ලන්ව ආමන්ත්‍රණය කරනවා මම කියනවා බල්ලනි මේ දිනවල පාරේ සැරිසරන විට මුහුණු ආවරණ පළඳින්න බල්ලනි මේ දිනවල පාරේ සැරිසරන විට මුහුණු ආවරණ පළඳින්න බොරුවට කියන්නේ ඔර එතන තියෙන හැමතීම එහෙනම් දැන් ඕගල්ලන්ට පැහැදිලි වෙන්න ඕනි මෙතන තියෙන නාම පද පහේ තියෙන්නේ වෙනස් අර්ථ මෙතන තියෙන නාම පද පහේ තියෙන මොන අර්ථද ළමයි වෙනස් අර්ථ එකිනෙකට වෙනස් අර්ථ පහක් තමයි තියෙන්නේ පැහැදිලි right එතකොට දැන් මෙතන තියෙන වෙනස් අර්ථනේ ඒකත් ගන්න වෙනස් අර්ථ නම් තියෙන්නේ අපි මෙන්න මේ සෙට් එකට කියනවා ළමයි මොන ප්‍රත්‍ය කියලාද අපි මේවට කියනවා විභක්ති ප්‍රත්‍ය කියලා විභක්ති ප්‍රත්‍ය කියලා දැන් ඉස්සෙල්ලාම මේකේ මේ නිර්වචනයක් ලියන්න තියෙනවා නිර්වචනය ලියන්න කලින් මේ වගුව ගහන්න ගහ ගන්න අවශ්‍ය කට්ටිය ගහ ගන්න ඒ අතරේ මට කියන්න මේ කොටස තේරුණාද කියලා ඕගලන්ට චැට් එකට දාන්න නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යයක් එකතු වෙලා තමයි නාම පදයක් වෙන්නේ ඒක තේරුණාද කියලා මම කට්ටිය චැට් එකට දාන්න නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යයක් එකතු වෙලා තමයි නාම පද හැදෙන්නේ ඒක තේරුණාද කියලා හැමෝම මට චැට් එකට දාන්න තේරුණා නම් තේරුණා නැත්තම් නැහැ කියලා හරි ලියලා තියෙන කට්ටිය නේ දැන් මම දානවා බෝඩ් එකේ ළමයි මේ දැන් මම දානවා බෝඩ් එකේ විභක්ති නිර්වචනය මෙන්න මෙහෙම මම ලියනවා නාම අපෝ මහ කැත පාටක් ආවේ කොටින් එක අදමු නාම ප්‍රകൃතියකට ෂි රෝස පාට නාම ප්‍රകൃතියකට පසුව යෙදි नाम प्रकृति एकट पशु यदि विविधार्थ फलकरण प्रत्य विशेष नाम प्रकृति एकट पशु यदि विविधार्थ फलकरण प्रत्य विशेष विभक्ति प्रत्यवे
නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ ඵල කරන ප්‍රත්‍ය විශේෂේ විභක්ති ප්‍රත්‍ය වේ. රයිට්. දැන් අපි මේක හරි ගස්සමු හරියට. මෙන්න මේ විදිහට ඔන්න මම මේ නිර්වචනයේ ගානට ඇලයින් කරා. හරි ගැස්සුවා. දැන් ඔක ලියා ගන්න කලින් විනාඩියක් අහගන්නකෝ මේ නාම ප්‍රකෘතියකට පසුව තමයිලු යෙදෙන්නේ මේ. නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ ඵල කරන මොනවා විශේෂේද? ප්‍රත්‍ය විශේෂය. නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ ඵල කරන ප්‍රත්‍ය විශේෂේ විභක්ති ප්‍රත්‍ය වේ. දැන් ඒ කියන්නේ හිතන්න මල් කියන නාම ප්‍රකෘතියට අ කියන විභක්ති ප්‍රත්‍ය එකතු වුනහම තමයි මල කියන නාම පදය හැදෙන්නේ. එහෙනම් මේ විභක්ති ප්‍රත්‍යයට විභක්ති ප්‍රත්‍යයට පස්සේ තමයි මේ sorry නාම ප්‍රකෘතියට පස්සේ තමයි විභක්ති ප්‍රත්‍ය යෙදෙන්නේ මේ. තව එකක් මම කියන්නද මේ බං. අපි වෙනක වෙනස් එකක් ගමු. රජිනී මෙහෙම ගමු. රජිනී කියන එකත් මම ඕන තරම් දාලා තියෙනවනේ. අපි මෙහෙම ගමු. අපි ගමු. ආ මෙහෙම ගමු. නරිදන ඕ නරිදන ඕ කිව්වහම හැදෙන්නේ නරියෝනි. හරිද මේ? නරි කියන නාම ප්‍රකෘතියට පස්සේ තමයි මොකක්ද දෙන්නේද? විභක්ති ප්‍රත්‍යය දෙන්නේ. හැදිලා තමයි නාම පදේ සෙට් කරන්නේ. පැහැදිලිද? ඒක තේරුණාද? ලියා ගන්න බලන්න. ඕනි නම් ඔය උදාහරණ ටික ලියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ස ගිටාර් එකේ වයර් ටිකට කියන නම් වෙන වෙනම තියනවාද? ගිටාර් එකේ තියෙන වයර් ටිකට කියන වෙන වෙනම නම්. මෙහෙමයි මම ඔය අහන ප්‍රශ්නේ කෙලිම උත්තරේ දෙන්නම්. මට මේක ටයිප් කරන්න කිව්වොත් එහෙම ගොඩක් තියෙන හින්දා හොඳේ. ගිටාර් එකට අපි පාවිච්චි කරන ස්ට්‍රින්ග්ස් තියනවානේ. ඒක ක්ලාසිකල් গিටාර් එකක් නම් අපි පාවිච්චි කරන්නේ නයිලෝන් ස්ට්‍රින්ග්. නයිලෝන් කියලා කියන්නේ නයිලෝන් අර මේ තන් මොනවාද බිලි කොක වලට පාවිච්චි කරන නූල්. ඒක ඒකෝස්ටික් গিටාර් එකක් හෝ සෙමි ඒකෝස්ටික් গিටාර් එකක් නම් අපි පාවිච්චි කරන්නේ යකඩ ස්ට්‍රින්ග්, මෙටල් ස්ට්‍රින්ග්ස් කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒත් ඒවා එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඩ්‍රැගන් කියලා තියෙනවා, එම්බර්ස් කියලා තියෙනවා, එක එක ඒවා තියෙනවා. ඔයා අහන්නේ එක ගැන නෙවෙයි, මම හිතන්නේ ඔයා අහන්නේ গিටාර් එකේ වයර් නම් කරන පිළිවෙල නේද? සාමාන්‍යයෙන් අපි গিටාර් එකේ වයර්ස් නම් කරන්නේ පහළ ඉඳන් උඩට. ඒ කියන්නේ අපි গিටාර් එක මෙහෙම තියාගත්තාම පහළ ඉඳන් උඩට තමයි වයර් ටික නම් කරන්නේ. වයර් ටික තමයි E first, B second, G four, G third, D fourth, A fifth, E sixth. E first, B second, G third, D fourth, A fifth, E sixth. ඔහොම තමයි නම් කරන්නේ. හරිනේ? Right. සංගීතයට සංගීත නොකරන දරුවොත් මේ උත්තරය යහන්නේ නැති. මං සමාහින් මම එක පොදු උත්තරයක් විතර දුන්නා. මට නැත්තම් ටයිප් කරන්න ගියොත් එහෙම ඔයිටික වෙලා නිසා. රයිට්. ඔගොල්ලෝ නිර්වචන ලියා ගන්න ඇතිනේ. දැන් දාගන්න මාතෘකාව සිංහලයේ විභක්ති වර්ග. සිංහලයේ විභක්ති වර්ග. සිංහලයේ විභක්ති වර්ග. සිංහලයේ විභක්ති වර්ග. සිංහල භාෂාවේ විභක්ති තියෙනවා නවයක්. සිංහල භාෂාවේ විභක්ති තියෙනවා 9ක්. දැන් අපි මේ විභක්ති වර්ග 9 ලියාගමු.
ප්‍රථමා විභක්ති වරහන් ඇතුලේ උත්ත කතෘ දැන් කලබල වෙන්න එපා මේ ටික නිකන් ලියාගෙන යන්නක මම තේරුම් කරනවානේ මේ ටික උත්ත කතෘ කතෘ විභක්ති අනුක්ත කතෘ කර්ම විභක්ති අනුක්ත කර්මය හතර කරණ විභක්ති කතෘගේ ක්‍රියාවට උපකාරී වන පද කතෘගේ ක්‍රියාවට උපකාරී වන පද සම්ප්‍රදාන විභක්ති සම්ප්‍රදාන විභක්ති ඊමක් ලැබීම හැඟවීම අවදි විභක්ති සීමාවක් වෙන් කිරීම සම්බන්ධ විභක්ති අයිතියක් හැඟවීම ආධාර විභක්ති දරා ගැනීමක් හැඟවීම ආලපන විභක්ති ආමන්ත්‍රණයක් හැඟවීම රයිට් ඔන්න නම් ලියාගන්න දැන් ලියාගන්න ලියාගන්න මම විනාඩි දෙකක් දෙනවා ලියාගන්න ඔයගොල්ලෝ ලියාගන්න අතරේ මම ගිල ටක් ගාලා වතුරක් බීලා වතුරක් අරගෙන එන්න නැත්නම් සර්විස් එකේ යන්න එනවනේ වතුරක් මම අරගෙන මෙන්න ඔයගොල්ලෝ ලියාගන්න විනාඩි දෙකයි යා
සර්ගේ පොට්ටිය දගෙනකොට කියවන්න ආසෙ දෙනවා. මේ පොඩ්ඩයි ළමයි තව තියෙනවා ගොඩක්. මේ පැත්තේ තව තියෙනවා. මේ බිත්ති උඩත් තියෙනවා තව. බිත්ති උඩ කියන්නේ මේ බිත්ති රාක්ක ගහලා තියෙනවා. දැන් ආයි මදි ළමයි තව තව ගන්න එනවා රාක්කයක් මට. අපේ තාත්තා නිතර කියන කතාවක් තමයි මේ මෙච්චර පොත් ගොඩක් වැඩි වෙයි කියලා දන්නවනම් එහෙම මේ බිත්ති හතර නළු කාමරේ මේ රාක්ක හතරක් ගන්නවලු බිත්ති හතර වෙනකොට පොත් දාන්න. රයිට් ලිව්වද මේක? පෙන්නන්නකො කොහොමද මම පෙන්නන්නේ? මේක උස්සුවොත් එහෙම මෙතන මේ සෙට් කරලා තියෙන ලයිට් එක ඔක්කොම ගැලවෙනවා. लक्ष्मी अंड लक्ष्मी एक्कीन क्या ये भाग्य गुड के राहुले भाग्य भाग्य अखर भाग्य मगे नम के हण भाग्य मंगे भाग्य मगे पंत भाग्य लक्ष्मी वाले फ्रेंड की मुलिमेन मगे नम फोटो पस यार भाग्य सिंहराज पसे इट पस मट संबंध वेडवना मध्य हेमतम Right, ඇති. අපි දාගම පළවෙනි මාතෘකාව ප්‍රථමා විභක්ති. ප්‍රථමා විභක්ති. ප්‍රථමා විභක්ති. රශ්මික සස්මික අක්කගේ යාළුවෙක්. අහන්න භාග්‍යේ. මං ගන්නේ කියේ. සර් සිංහල ටයිප් කරන්නේ මොන සොෆ්ට්වෙයාර් එකෙන්ද? මේකේ නම පැන්සල. ඔය Google එකේ ගහලා බලන මේ pencil software කියලා එනවා. හරිම පොඩි software එකක්. මේ type කරන්න ලේසි. ඕගලගේ ඔය tubes පවා මම දැන් මගේ නම් type කරනවා වෙන එකක් නේ දාලා තියෙන්නේ. හැබැයි හදිසි paper සනම්ම නම් එහෙම මට අක් ගාලා ඕකෙන් ගහනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. Right, ප්‍රථමා විභක්ති. දැන් ප්‍රථමා විභක්ති කියලා ලියලා දාගන්න ඕනි මාතෘකාව එක प्रथमा विभक्ति उक्तकर्तृ प्रथमा विभक्ति उक्तकर्तृ हरि प्रथमा विभक्ति उक्तकर्तृ देन उक्तकर्तृ කියන්නේ මොකක්ද කියලා අපේ ළමයි දන්නවා හේතුම වාක්‍ය රීතියෙම ඉගෙනුවනේ උක්තේ කියලා කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වෙලා පේන්න ඕනි කියන කත්‍රු කියලා කියන්නේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා. කත්‍රු කියලා කියන්නේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා. හරිද? එතකොට අපි ගන්න ප්‍රථමා විභක්තිය වාක්‍යයේ යෙදෙන්න ඕනි. දැන් මේ ඒකනේ අපි ඉගෙන ගන්න. අපි ගන්න ප්‍රථමා විභක්තිය වාක්‍යයේ යෙදෙන්න ඕනි. උක්තේ සහ කත්‍රු වෙලා දෙන්නම් වෙලා යෙදෙන්න ඕන. හරි මම ගන්න උදාහරණයක් වෙන මෙහෙම. මම මේ ලියන පිළිවෙලටම ලියන්න. මම ගන්නවා ඉස්සෙල්ලාම විභක්ති ප්‍රත්‍යයක් ආ කියලා. ඒකට මම ආදේශ කරගන්නවා ආ මම ආ කියලා ගන්නම්කො. ආ. ඒකට මම ආදේශ කරගන්නවා නාම ප්‍රകൃතියක් කුමර. කුමර දන ආ හැදෙන්නේ මොකද්ද කුමරා. ඔන්න දැන් නාම පදේ හැදුනා. මේ බලන්න. කුමර කියන නාම ප්‍රകൃතියට
ආ කියන විභක්ති ප්‍රත්‍ය එකතු වෙලා කුමරා කියන නාම පදේ හැදුණා හරිනේක ආ දැන් මේක දාලා වාක්‍යයක් ලියලා බලන්න ඕනි අපි මේක උක්ත කර්තෘ වෙලා දිනවාද කියලා මම ලියනවා මෙන්න මෙහෙම කුමරා රාත්‍රී මෝටර රථ දහවන තරංගයක් පවත්වයි කුමරා රාත්‍රී මෝටර රථ දහවන තරංගයක් පවත්වයි දලදා මාලිගාවේ තමයි ඒක තිබ්බේ කුමරා රාත්‍රී මෝටර රථ දහවන තරංගයක් පවත්වයි කිව්වම මේ බලන්න මොකක්ද වෙලා තියෙන්නේ මෙතන මේ වාක්‍යයේ ක්‍රියාව කරලා තියෙන්නේ කවුද ක්‍රියාව කරලා තියෙන්නේ කුමරා ඒ නිසා එයා වාක්‍යයේ කවුරු වෙනවද කර්තෘ බවට පත් වෙනවා ඒ වගේම පවත්වයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කවුරු ගැනද කුමරා ගැන අවසාන ක්‍රියාවෙන් මොකක් හරි පදයක් ප්‍රධාන වෙනවා නම් එයා වාක්‍යයේ උක්තේ බවට පත් වෙනවා ඒ කියන්නේ කුමරා කියන වාක්‍ය ඒ වාක්‍යයේ උක්ත කර්තෘ වෙලා නේද फॉर्म वाले टा पुलवंग द पेंसिल द मोटर ट्राई कर लेना है हेलाकरुए का वाकई में तो टाइप करना थी नहीं समाहरुंगे हेलाकरु वाला में मागे एक टा वाला अविनाश ऐसा मम्म दानना है को हम तो किया ला में के टाइप करना थी ना देंगे तो कभी M A माम सिंगलिश टाइप करना भी ये भी राइट में ये तो कोटा अभी में आरागने थी ना वाक्य कुमरा की ना पदिया उक्त कात्रु बाड़ पत्रा दिन एक हारी नहीं राइट अभी तावाक्य क्ली मामा गाना वाक्य अक रजनी दाना अक उपाध्याय दिन रजनी अक गाना बे अनुक्त के ना अक कम रजनी अक रजनी अक मामली है ना वहाँ रजनी अक रजकम कलाय रजनी अक रजकम कलाय की वो हम में बन में वाक्य अतुले रजनी अक रजकम कलाय की ने वाक्य अतुले हरिद खात्रु का उद खात्रु रजनी अक हेतु या तमे वाक्य क्रिया वकर इलागड़ में कलाय की ना वसान क्रिया विन किए विन ने कारु कन्द रजनी अक गे ऐसा या वाक्य उक्ते बाड़ा पत्ते ना इहना රජිනිය කියලා කියන්නේ වාක්‍යයේ උක්ත කර්තෘ තමයි. පැහැදිලිනේ. රයිට්. ලියා ගන්න බලන්න පුතාල මේ උදාහරණ දෙක. හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා කුලක්ෂි කුලක්ෂි තමයි මට ඉතුරු කියලා පේන්නේ සර් රජිනියක්ද රජිනක්ද ගුඩ් නියම ප්‍රශ්නයක් රජිනි දනක් රජිනියක් රජින දනක් රජිනක් දෙකෙන් කෝක ගන්නත් පුළුවන් රජිනි දනක් රජිනියක් රජින දනක් රජිනක් හරිනේ सर मुकद्दर स्टेटस दाल तिब्बे अभी ये देख का आ अरे सिंधु के नहीं ने जहाँ नहीं थी
අනේ ඔව් ළමයි ඒක මේ මම දැක් එකක් නෙවෙයි ඇත්තම කතන්දරේ මේ මටත් මගේ එහෙලියක් තමයි ඉවල තිබි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් හේතුව ඊයේ ඔය ඒ ගීතේ ගායනා කරන්න ඉන්නේ හර්ෂණ දිසානායකනේ එතකොට හර්ෂණ අයියා ඊයේ Facebook live එකක් ඇවිල්ලා මගේ නමත් කියලා මම කවුද කියලාත් කියලා ඒ සින්දුව මම තමයි ලිව්වේ කියලා මගේ නම මම කියලා මගේ නම කියලා මම සිංහල සර් කෙනෙක් කියලාත් කියලා මේ මම තමයි සින්දුව ලිව්වේ කියලා සින්දුව පුඩි කැලක් කියලා තියෙනවා ඒක තමයි ඔය ඒවල තිබෙන තුර මට Facebook live බලන වෙලාවක් නැහැ ළම ඇත්ත කතාව මේ ඉතින් අනේ මට හරි සතුටුයි පස්සේ මම ඊයරෑ මේ ඇමතුමුකුත් ගත්තා ඊට පස්සේ මේ අරගෙන ඉතින් මම තෑන්ක් කරා මේ තව කොහොමත් සති 3ක් විතර යාවි ළමයි මේ සින්දු එළියට දාන්න හේතුව මට සින්දුවේ අන්තිම වොයිස් කරන දවසට යන්න වෙනවා හේතුව තව ඒකේ වචන දෙක තුනක් තියෙනවා පොඩ්ඩක් එහෙම කරලා හදන්න ඕනේ එතකොට ඒක කරන්නේ සාමාන්‍යයෙන් ෆයිනල් වොයිස් කරන දවසේ ඒ නිසා මටත් පහසු දවසක හර්ෂණ අයියටත් පහසු දවසක ෆයිනල් වොයිස් කරන ඩේට් එක දාගන්න ඕනේ ඊට පස්සේ ගිහිල්ලා මේ දවස්වල ඇත්තටම මේ පොඩ්ඩක් කියන්න සර් එකකින් මට ඒකේ කෝඩ්ස් මතක නැහැ නේද ළමයි ඒ හින්දා මට කියන්න බෑ නිකන් গিටාර් නැතුව තමයි කියන්නේ පොඩි කෑ මේ ඒ නිසා මේ ඕනේ ඕනේ නේ මම කියන්න අවශ්‍ය නැහැ නේ අච්චර හොඳ ගායකයෙක් ඉන්නකොට මම කියන්න අවශ්‍ය නැහැ ඉතින් මේ කොහොම හරි තව සති 3ක් 4ක් විතරයි ඒක එළියට දාන්න එළියට දැම්මම කියන්නම් ඊට පස්සේ තවත් ගීත දෙකකට මට තවත් ගීත දෙකක් ලියන්න මට ඇරියුම් ඇවිල්ලා තියෙනවා එකක් මලිඳු චතුරංගගේ එයා ඔයගොල්ලෝ දන්නවනේ මං ආයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ මලිඳු මල්ලීට සින්දුවක් ලියන්න තියෙනවා තාම ලියන්න මම පටන් ගත්තෙත් නැහැ ඒක මලිඳු මල්ලීට තව එකක් ලියන්න තියෙනවා ඊළඟට මේ හෂේන් දුලංජන අපේ ඉදා ක්ලාස් එකට ආව රෑ මේ කාර් එකේ ඉඳ හෂේන් මල්ලීටත් එකක් ලියන්න තියෙනවා ඉතින් ඔහොම තමයි ගීත නිර්මාණ වැඩ කරද්දි මම එහෙම ලොකු ලියන කෙනෙක් නෙවෙයි ළමයි මං එහෙම ලොකුට ලියන්න මට එහෙම ලොකුට ලියන්න බෑ ඇත්තටම දැන් ඉන්න මේ කවියොත් එක බලනකොට ඉතින් මම නිකන් මට හිතනවා මෙද්දකින් ඔබ මොකෙද්ද කියලා මට හිතනවා හැබැයි ඉතින් මේ මන් දන්නේ මම වැඩි ලියන්නේ නැහැ ලියනේම හිට වෙන වගේ එකක් තියෙනවා ඉතින් මට ඒක පොඩි සතුටක් මගේ මොනවා හරි ඇති වචනවල මොනවා හරි එක ඉතින් ඒක තමයි ඒකට හේතුව අනේ සර් කියන්නකො මොකද්ද පුතා කියන්නේ කියලාද අර කතාව අනිවාර්යෙන් ඒ කතාව කියන බයින්න බා අද ටාගට් එකේ හැටියට විභක්ති වර්ග පහක් ඉවර කරනවා භක්ති වර්ග පහක් ඉවර කරලා කතාවත් කියලා තමයි යවන්නේ බයින්න හරි අපි යන් දෙවනි විභක්ති වර්ගයට දෙවනි විභක්ති වර්ගය කත්‍රෝ විභක්ති දෙවනි විභක්ති වර්ගයේ කත්‍රෝ විභක්ති කත්‍රෝ විභක්ති වාක්‍යයක අනුක්ත කත්‍රෝ හැඳින්වීම වාක්‍යයක අනුක්ත කත්‍රෝ හැඳින්වීම අනුක්ත කත්‍රෝ හැඳින්වීම අපි ලියමු මෙන්න මෙහෙම දැන් අනුක්ත කත්‍රෝ නේ වෙන්න ඕනේ ඒ කියන්නේ වාක්‍යයේ ක්‍රියාව කරලා තියෙන්නත් ඕනි අනුක්ත වෙලා ඉන්නත් ඕනි ලියුම් මෙන්න මෙහෙම මම ගන්නවා වාක්‍යයක් සෝරි මම ගන්නවා විභක්ති ප්‍රත්‍යයක් උන් මම ඒකට එකතු කරගන්නවා නාම ප්‍රകൃතියක් මිනිස් කියලා එතකොට හැදෙනවා මිනිසුන් කියලා නාම පදයක් නේද එතකොට හැදෙනවා මොකද්ද මිනිසුන් කියලා නාම පදයක් මිනිසුන් කියලා නාම පදය දාලා මම ලියන වාක්‍යයක් මිනිසුන් විසින් මාවත් ඉදි කරන ලදි මිනිසුන් විසින් මාවත් ඉදි කරන ලදි දැන් බලන්න මෙතන ක්‍රියාව කරලා තියෙන්නේ කවුද මිනිසුන් එහෙනම් ඔන්න එයා වාක්‍යයේ කවුරුලා තියෙනවද කත්‍රු වෙලා තියෙන. ඊළඟට මෙයා අනුක්තද උක්තද කියලා බලන්න එපා. හරිම සරලයි. විසින් වලට කලින් කෙනා කොහොමද? කියන්නේ අනුක්තයි. ඒ නිසා මිනිසුන් කියන අනුක්ත පදයක් ඇරත් කොහොමත් අගට උන් කියන උන් තියෙනවා නම්
ඒක අනිවාර්යයෙන්ම අනුක්කයි තමයි. හරිනේ. එහෙනම් මිනිසුන් විසින් මාවත් ඉදි කරන ලදී කියන වාක්‍යයේ මිනිසුන් මිනිසුන් කියලා කියන්නේ කර්තෘ විභක්තියට අයිතිපදයක්. කර්තෘ විභක්තියට අයිතිපදයක්. තව එකක් ලියමු අපි. මම ලියනවා අන් ශිෂ්‍ය ධන අන් ශිෂ්‍යයන් ශිෂ්‍ය ධන අන් ශිෂ්‍යයන් ශිෂ්‍යයන් විසින් සමිතියක් පවත්වනු ලබයි ශිෂ්‍යයන් විසින් සමිතියක් පවත්වනු ලබයි ශිෂ්‍යයන් විසින් සමිතියක් පවත්වනු ලබයි රයිට් දැන් මේකේ ක්‍රියාව කරලා තියෙන ශිෂ්‍යයන් ඒ නිසා ඒගොල්ලෝ වාක්‍ය කර්තෘ බවට පත් වෙලා තියෙනවා කිසි අවුලක් නැහැ ඊළඟට ශිෂ්‍යයන් කියලා කියන්නේ අනුක්ත පදයක් හේතුව විසින් වලට කලින් කෙනා කොහොමත් අනුක්තයි පැහැදිලිද ලියාගන්න Right. තුන්වෙනි විභක්ති වර්ගය. තුන්වෙනි විභක්ති වර්ගය. Sir, ලංකාවේ voice වලින් ආසම voice එක. මගෙන් ඔය ප්‍රශ්නේ ළඟදිත් ඇහුවා නේද? ලංකාවේ voice වලින් ආසම voice එක. ගායකයන්ගෙන් වෙන්න දෙන අහන්න ඇත නේද? ආසම voice එකක් නැහැ. ආසම් වොයිස් පහක් විතර තියෙනවා පහම කියන්න පළවෙනියටම ආසයි අමල් පෙරේරාගේ වොයිස් එකට මාරයි ඒක ඒක මාරම ෆීල් එකක් තියෙන වොයිස් එකක් අමල් පෙරේරාගේ වොයිස් එකට ආසයි ඊළඟට ආසයි මේ චාමර වීරසිංහගේ වොයිස් එක චාමර වීරසිංහගේ වොයිස් එකට ආසයි හර්ෂණ දිසානායකගේ අපේ හර්ෂණ අයියාගේ වොයිස් එකට ආසයි අතරම එක අමල් පෙරල දෙක හර්ෂණ දිසානායක කිව්වොත් හරිය තුන තමයි චාමර වීරසිංහ හතර සනුක වික්‍රමසිංහ සනුකගේ වොයිස් එකක් මම ආස වොයිස් එකක් පහ මම මේ කියන නවපරපුරේ හොඳයි පරණ නෙවෙයි නවපරපුරේ අයගෙන් පස්වෙනියට මම ආසයි සංක දිනිත්ගේ වොයිස් එක සංක දිනිත්ගේ වොයිස් එකට මම ආසයි පැරණි අයගෙන් අහලා තියෙනවා පැරණි අයගෙන් කරුණාරත්න දිවුල්ගනේ සුනිල් එදිරිසිංහ වික්‍රත්නායක වික්‍රත්නායක ජෝතිපාල සර්ගේ ජෝතිපාලගේ මාස්ටර්ගේ වොයිස් එකට මම ආස නැහැ අමරදේව මාස්ටර්ගේ වොයිස් එකට ආසයි මිල්ටන් මල්ලවාරච්චිගේ වොයිස් එකට ආසයි ජෝතිපාල මහත්මයාගේ වොයිස් එකට මම ආස නැහැ මට ෆීල් එකක් නැහැ වොයිස් එකට තමයි ඒක වෙන්න පුළුවන් මම නන්දාමාලි මහත්මියගේ වොයිස් එකට ආසත් නැහැ. ඉතින් හැටි ඉතින් මම මොකක් කරන්නද ඒකට මට අහන්න හිතෙන්නේ නැහැ සින්දු.
නන්දාමාලි මහත්මිය මම මොකද්ද කරන්නේ මං හැටිනේ මගේ හැටිනේ මම කරවිල මාළුව කණ්ඩ ආස නැත්තම් ඉතින් මම මොකද්ද කරන්නේ ඒ මගේ හැටිනේ ඒ වගේ තමයි හරි ඒනට ඒගොල්ලන්ගේ හොඳ නිර්මාණ තියෙනවා නදී මාළට ආස නැද්ද ආසයි මං කියන්නේ මුල් පහ නැත්තම් ඉතින් මං ආසයි තව මේ අපේ මලිදු මල්ලිගේ වොයිස් එක හොඳයි ඊට පස්සේ මේ නදී මාල්ගේ වොයිස් එක හොඳයි ඉතින් නදී මාල්ගේ වොයිස් එක නදී මාල්ගේ බෑන්ඩ් එකේ බේස් ගිටාරිස් තමයි මගේ නැන්දගේ පුතා කනිෂ්ක සීපනේ ඉතින් බාත්‍ය සන්තුෂ් හොඳයි හොඳයි එහෙම අවුලක් නෑ මං අර ආසමඩ ගිය තමයි මුලින්ම කිව්වේ අමරදේව මහත්මයාගේ වොයිස් එකට මං හරිම ආසයි හරි ඇති නැත්තම් ඔයගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ගන්නවා තුන්වෙනි විභක්ති වර්ගයේ කර්තෘ විභක්ති සෝරි කර්ම විභක්ති කර්ම විභක්ති කර්ම විභක්ති අනුක්ත කර්මය අනුක්ත කර්මය අනුක්ත කර්මය right මේ බලන්න මම ලියන එකක් අක ගැහැණි ධන අක ගැහැණි එක මම ලියනවා මේකෙන් වාක්‍යයක් මෙන්න මෙහෙම මම ගැහැණියක දුටිමි මම ගැහැණියක දුටිමි දැන් මේ බලන්න මෙතන ගැහැණියක අනුක්ත වෙලා ඉන්නත් ඕනි යා කර්ම වෙලා ඉන්නත් ඕනිනේ ආ මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ මම ඒ කියන්නේ මම මේ වාක්‍යයේ කවුරු වෙනවද කර්තෘ වෙනවා හරිනේ එතකොට මගේ ක්‍රියාවට ලක්ුණේ කවුද මගේ ක්‍රියාවට ලක්ුණේ ගැහැණියක ගැහැණියක කියලා කියන්නේ කර්මය ගැහැණියක කියන්නේ කර්මය පැහැදිලිනේ එතකොට එයා උක්තයිද අනුක්තයිද එයා අනුක්තයිනේ හේතුව දුටිමි කියන අවසාන ක්‍රියාවෙන් කියන්නේ මම ගැන ඒ නිසා මම කියන්නේ වාක්‍යයේ උක්තය ඉතින් මම වාක්‍යයේ උක්තේ නම් ගැහැණියක වාක්‍ය අනුක්තේ වෙන්න මෙපැ පැහැදිලිනේ තව එකක් ලියමු ඉන් නරි දන ඉන් නරින් මම ලියනවා මහා වනයේ නරින් අපි දොටුවෙමු නැත්නම් මෙහෙම ගමුකෝ අපි මහවණේ නරින් දුටුවෙමු ඒකත් හරිනේ අපි මහවණේ නරින් දුටුවෙමු කිව්වහම හරිද අපි තමයි වාක්‍යයේ කර්තෘ අපි තමයි වාක්‍යයේ උක්තය අනුක්තේ කවුද නරින් කර්මයේ කවුද ඒත් නරින් පැහැදිලිනේ ලියාගන්න යෝහානි ඇත්තම අදහස කියන්නම්කෝ පළවෙනිම දේ යෝහානි කියන ඒ තරුණ ගායිකාව සම්බන්ධයෙන් මට හරි සතුටක් තියෙනවා හේතුව මේ ලංකාවේ බැරියර්ස් කඩාගෙන ලංකාවේ සිංහල කියලා කැටගරයිස් වෙච්ච ඒ බැරියර් එක කඩාගෙන යෝහානි ඉන්ටර්නැෂනල් මාකට් එකට ගිහිල්ලා තියෙනවා අපි මෙච්චර කල් කරේ ඉන්දියාවේ සින්දු අපේ කරගෙන හබ්බෙකනේ දැන් වෙලා තියෙන්නේ අපේ සින්දු ඉන්දියාවේ කට්ටිය ඉන්දියාවේ කරගෙන අහනවා ඒක සතුටක් හැබැයි ඇත්තම කතාව යෝහානිගේ වොයිස් එකට මම ආස නැහැ. ඒක මම තදින්ම කියන්න ඕනි. යෝහානිගේ වොයිස් එකට මම ආස නැහැ. මට කිසිම ෆීල් එකක් නැහැ. ඉතින් මගේ ටේස්ට් එක පොඩ්ඩක් හරි අමුතුයි. එහෙම වෙන්නේ නැති. ඒ නිසා යෝහානිගේ වොයිස් එකට මම ආස නැහැ. හැබැයි යෝහානි යන සංගීත ගමන හරිම ආගෙයි. ඒක මාර ගමනක්. ඒක 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 ලංකාවේ ලේසියෙන් කරන්න බැරි දෙයක්. එයාගේ වාසනාවට එයා ඒක කරා. රයිට් ලියාගන්න උදාහරණ දෙක.
පිපුණාද දුර ඈත සෝන් එක වොයිස් එකට ආස නැද්ද පිපුණා පිපුණාද දුර ඈත ඒකද රුකාන්ත මහත්තයගනේ ආනි රුකාන්ත රුකාන්ත ගුණදිරකට ආසයි ශිහාන් මිහිණකට කැමති නැද්ද ටිකක් කැමති ටිකක් රයිට් අපි යන් අපේ හතරවෙනි විභක්ති වර්ගයට එතකොටම කියලා තියෙනවා එක්කෙනෙක් ලියල ඉවරයි කියලා අපි යන් හතරවෙනි විභක්ති වර්ගයට රයිට් මං ඊටම ප්‍රිය කරන ගීතයක් රේඩී ගියානම් මට අහන් ඉන්න හිතයි ඕගොල්ලන් එකතු කරගෙන වෙන වෙලා ගහමු මං ඒ සින්දුව දාන්නම් ඊළඟ දවසේ ක්ලාස් පටන් ගන්නකොට රයිට් හතර කරණ විභක්ති කරණ විභක්ති කත්‍රෝගේ ක්‍රියාවට උපකාරී වන පද කත්‍රෝගේ ක්‍රියාවට අයියෝ ඒක වැටුනේ වැරදි තැනකට මම ඒක ආයෙ ලියන්නම් මම ඉන්න කරණ විභක්ති කත්‍රෝගේ ක්‍රියාවට right හරිනේ අපි යමු මේකේ උදාහරණ බලන්න මම ලියනවා මෙන්න මෙහෙම in මේ වාක්‍යවල ගැළලම hina වෙන්න එපා at dana in ගැළලම තරහ වෙන්න එපා මාත් එක්ක at dana in atin මම ලියනවා කෙල්ලෝ අතින් නහය හාරති මේ වෙලාවේ පොඩ්ඩක් ඕගලම හිනස්සන්න ඕනේ හින්දා මම ඔය වාක්‍ය කියන්නේ කෙල්ලෝ අතින් නහය හාරති කෙල්ලෝ අතින් නහය හාරති රයිට් අම්මේ මට එනවා මැසේජස් හොගාලා දැන් මේ බලන්නකෝ කත්‍රෝගේ ක්‍රියාවට උපකාරී වන පද කත්‍රෝ තමයි කෙල්ලෝ ඒගොල්ලන්ගේ ක්‍රියා මොකද නහය හාරන එක නහය හරන්න උපකාරී වුණේ අතනේ නහය හරන්න උපකාරී වුණේ අත ඒ නිසා අත කියන්නේ මොන විභක්තියක්ද කරණ විභක්තියක් කරණ විභක්තියක් කරණ වෙන වාක්‍ය තිබ්බේම නැද්ද සර් සාහතික ඇත්ත අනේ ඔය කොල්ලෝ වැඩ කරන වැඩස අපි නෙවෙයි අපෝ සර් අනේ සර් गावा සර් හිනායන කෙල්ලම ගාව ගන්න ඕනි සර් එමය හර දින්නේ ආ හරි අපි කොල්ලන් වත් එහෙනම් ගමුක වාක්‍යයකට ආ ඉන්නකෝ හරි දැන් හිත හැදෙන්නේ නැහැ දැන් ඔන්න ගෑල්ලමට ඔන්න දැන් ආයෙ ඔන්න හිනානි chance එකක් ඇවිල්ලා තිනා මම ලියන වාක්‍යයක් මෙන්න මෙහෙම n ඇඟිල්ලෙන් නෑ අපි ගමු ඇඟිලි ධන n ඇඟිල්ලෙන් මම ලියන වාක්‍යයක් කොල්ලෝ ඇඟිල්ලෙන් කනහාරා කති කනහාරලා කළා කනවා මුදලට රැට කෑවෙම කාලා නෑනේ ළමයි ඔයගොල්ලෝ රයිට් लिया गया वाक्य अरे දැන් ඔන්න දෙගොල්ලෝ දැන් ඔන්න දැන් දෙගොල්ලන්ට මාතක තරහ වෙන්නත් බෑ
දැන් දෙගොල්ලන්ට මම කියලා දෙන වාක්‍ය හොඳයි සර වැඩි සර අන්න ඇත්ත කතාවක් उपकारी वे पद आदमी अनलाने चूटिकाले करूकर अनला मगे आलू मिनिया पोड़ का लाब तेल हर अब यांको पसन भक्ति मंकिया मिनिया पोड़ का लाब तेल मिनिया कटहर निका हरी अमुत विनिका स्वराल निका हिरे आदिशान कथा कर पालिक दर्शन मिनिया के नाम पोड़ का लाब तेल कोलते लाब तेल ये पोरा भूमि तेल डायल राइट अभी पसनी भक्ति वर्गी पसनी भक्ति वर्गी संप्रदान विभक्ति कथा संप्रदान विभक्ति संप्रदान विभक्ति दीमक लबीम संप्रदान विभक्ति दीमक लबीम हरिनी संप्रदान विभक्ति दीमक लबीम इतकोट उन्होंने लीनवा वाक्य मेहिम उठ कुमर दन उठ है देना वचने आख කුමරුට එකදලා ලියන වාක්‍යයක් ත්‍රස්තවාදියෝ කුමරුට තර්ජනය කරති ත්‍රස්තවාදියෝ කුමරුට තර්ජනය කරති දැන් මේ බලන්න මම මේ කියනක හොඳට අහගන්න ත්‍රස්තවාදියෝ තමයි වාක්‍ය කවුද පුතේ කතෘ उदाहरण मगे पेम्मती बल्लाट हादुदेमती हाथ लक्ष्मी बल्ला अभी इंग्लिश हैप्पी बर्थडे टू यू ඔයාට සුබ උපන්දිනය ඒක සුබ උපන්දිනය ලැබෙන්න කාටද ඔයාට ඒ අදහසනේ තියෙන්නේ එතකොට ත්‍රස්තවාදියෝ කුමරුට තර්ජනය කරති කිහොම ත්‍රස්තවාදීන්ගේ තර්ජනය ලැබෙන්නේ කාටද කුමරුට පැහැදිලිද ත්‍රස්තවාදීන්ගේ තර්ජනය ලැබෙන්නේ කුමරුට එහෙනම් ඒක දීමක් ලැබීමක් මේ බලන්න තව එකක් ආට මම ලියනවා තරු දන ආට දරුවාට පිළියම් ඉන්න මෙහෙම මම දරුවාට උගන්වමි ආ මෙතන ඔක්කොම අහුවෙන්න අපි ගමුකෝ අන්ට කියලා අන්ට එතකොට මේ බලන්න මම දරුවන්ට උගන්වමි එතකොට මම දරුවන්ට උගන්වමු කිව්වහම බලන්න පුතේ මගේ ඉගැන්විල්ල ලැබෙන්නේ කාටද අනේ දරුවන්ට හරි මගේ ඉගැන්විල්ල ලැබෙන්නේ කාටද දරුවන්ට එහෙම බැලුවහම දරුවන්ට කියලා කියන්නේ මොකද්ද සම්ප්‍රදාන විභක්තියක් දීමක් ලැබීම ලියාගන්න ලියාගන්න ओ तारका
සෙව්වන්දි හොඳ වාක්‍යයක් කියලා දෙනවා රජතුමා කුමරුට රජකම දුන්නේය එතකොට රජකම ලැබුණේ කාටද කුමරුට ඒක හොඳ වාක්‍යයක් මම ඇත්තම දෙයක් කියන්නද ඇත්තම දෙයක් කියන්නද ආ ඉස්සෙල්ලා මේක ලියාගෙන ඉන්නකෝ මම ඊට පස්සේ කියන්න right දැන් මට හැමෝම chat එකට දාන්න අද කරපු විභක්ති වර්ග විභක්ති හැඳින්වීම සහ අද කරපු විභක්ති වර්ග පහ ඕගලන්ට තේරුණාද කියලා මට හැමෝම chat එකට දාන්න සුකිත දම්සර කියන කෙනා පන්ති ඉන්නවද සුකිත දම්සර ඔව් සුකිත ඔයාගේ ගෙවල් කොහෙද කියන්නේ මට ඔක්කොම ගලි ගෙවල් සහ ඉස්කෝලේ කොහෙද කියන්නේ සුකිත අනික තේරුණා සර් වෙනද වගේම හොඳට තේරුණා නියමයි ඔව් සර් තේරුණා නියමයි පට්ට සුපරිපරි ඉතිරි තේරුණා 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 සුපරිටම තේරුණා හොඳට තේරුණා 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 සුපිරිට තේරුණා 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 ගැම්මක් තමයි ක්වොලිටි ඉස්සට ඇසට තේරුණා හොඳටම තේරුණා දැන් විභක්ති අමාරුයි කියලා අලුතෙන් ආපු දරුවෝ කිව්වෝ දැන් තේරෙන්න ඇති මේ විභක්ති වර්ග පහ තේරුණා කියන්නේ ඉතින් කොහොමද තේරෙන්නේ හරියම ලේසි ඉතුරු ටික අමාරු ටික අපි පහු කරලා ඉවරයි පාඩම එක්සැක්ට්ලි ඩෙෆිනිට්ලි තේරුණා දෙයියෝ කියලා දාලා තිනවා. සේ තමයි හොඳටම ගලේ. පට්ටටම තේරුණා. පට්ටටම තේරුණා. ලෙසටම තේරුණා. ලෙසටම. නියමයි. right ඒ කියන්නේ අඩිර වැඩේ තේරලා තියෙනවා කියන එකනේ මම අර කියන්න හැදේ මොකක්ද දන්නවද දැන් අපි සැප්තැම්බර් මාසෙ ඉවර වෙනකම්ම සුකිත දම්සර සුකිත මම ඔයාගේ ඉස්කෝලේ හැවෙයි ඇයි දන්නවද මේ අනේ මම හොඳට අඳුරන මගේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ එයාගේ නමත් සුකිත දම්සර අනේ මේ දැන් නම් මං හිතන්නේ එයා NIBM හෝ NSBM එකේ එයාගේ අයියා තමයි යශෝද දනුපම යශෝද දනුපම කියලා කියන්නේ මේ අපේ ඉස්කෝලේගේ අයියාගෙනේ එයා තමයි වස්ති ප්‍රොඩක්ෂන් එකේ මේ වීඩියෝස් වල කලර් ග්‍රේඩ්ස් දාන්නේ. ඔය වස්ති ලගේ වීඩියෝ වල බෑක් මේ බිහයින්ඩ් ද සීන්ස් බලුවම ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති. යශෝද දන්පොම කියලා කෙනෙක්. ඔය තනමල්ලිල කොල්ලෙක් එකේම කලර් ග්‍රේඩ්ස් දැම්මේ එයා. තනමල්ලිල කොල්ලෙක් ඔය පියත් රාජපක්ෂගේ අලුතෙන් ආපු සින්දු වල හැම එකම ඔය තාදි කියලා ටෙලිග්‍රාන්ට් එකේම ඒවැහෙම කලර් ග්‍රේඩ්ස් දැම්මේ එයා. එයාගේ මල්ලි තමයි මේ යා සුකිත දම්සර කියලා කියන්නේ. මට ඉතින් මතක් වුණා එයා මං ඒක ඇහුවේ කොයිද ඉස්කෝලේ කියලා. right මේ මම කීකීටේ සැප්තැම්බර් මාසේ වෙනකම්ම මේ ආස බලන්න කියලා දෙනවා මේ සැප්තැම්බර් මාසේ වෙනකම් අපි සතියේට පන්ති 4 ගානේ කරලා මාසෙට පන්ති 20ක් කරානේ දැන් ඕගොල්ලෝ පුද්ගලිකව කල්පනා කරලා බලන්න
ඕගොල්ලෝ හිටිය තැනට වඩා සිංහලවල තව පොඩ්ඩක් මේ ඉස්සරහට ඇවිල්ලා තිනවා නේද? මට ඒක තේරෙනවා. හේතුව ඕගොල්ලෝ ඉස්සරහට වඩා දැන් මාර සක්‍රීයයි පන්ති ඇතුලේ. මම ප්‍රශ්න අහන්නත් කලින් ඕගොල්ලෝ උත්තර දෙනවා. পেපර් ක්ලාස් එකේ හැම මට හැම ප්‍රශ්නකටම හැමෝම උත්තරේ වුණා. මම උත්තරේ සාකච්ඡා කරනකොට. එතකොට මේ මට ඒක හොඳට තේරලා තිනවා ඕගොල්ලෝ ඉම්ප්‍රෙස් වෙලා තිනවා. මම හිතුවට වඩා. එතකොට අපි මේ ගැම්ම දිගටම අල්ලගෙන යමු. එතකොට අපිට පුළුවන් මේ වැඩේ ගොඩ දාගන්න. දැන් රිවිෂන් එකත් එක්ක පන්ති පහක් වෙනවා. එතකොට තව ටිකක් ඕගොල්ලෝ මේ වැඩේ ඕගොල්ලන්ට අල්ලලා යයි. හරිනේ. රයිට්. සෝරි. දැන් අපි ඒ වක්ති වර්ග පහකුත් කතා කළා. සර්ෆෙක්ස් කතාවට යමුනේ. සර්ෆෙක්ස් කතාව වෙන මේක. මේක හොල්මන් කතාවක්. ඉස්සෙල්ලම මම කියලා ඉන්න ඕනේ මේක හොල්මන් කතාවක්. හැබැයි බය වෙන්න එපා. මේ හොල්මන් කතාව ඇහුවා කියලා බය වෙන්න එපා. රයිට්. මම කතාව පටන් ගන්නවා. මේක කුරුණෑගල පැත්තේ වෙච්ච සත්‍ය සිද්ධියක්. ඇසුරින් හදපු කතාවක්. මේක මටත් මගේ මම දන්න මේ සහෝදරයෙක් තමයි කිව්වේ. කුරුණෑගල පැත්තේ තරුණෙක් සහ තරුණියක් ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගන්නවා. එතකොට මේ ඒ ප්‍රේම සම්බන්ධතාව මේ දුර දිග ගිහිල්ලා ඒ දෙන්නා ඉතාම ආදරෙන් වෙලා ඉන්නවා. එක දවසක් ගෑල් ළමයා කතා කරලා කියනවා මේ අද අපේ ගෙදර කවුරුත් නැහැ. ඔයා ඉන්න අපේ ගෙදර කියලා. ඉතින් මේ මට මැසේජ් එකක් දාලා තිනවා මේ මම මේ මැසේජ් එක පස්සේ කියන්නේ. මේ මේ මොකද්ද ගෑල් ළමයා කියනවා මේ අපේ ගෙදර අද කවුරුත් නැහැ ඔයා ඉන්න අපේ ගෙදර කියලා. සේ ඒ පිරිමි ළමයා යනවා ගෙදර. ගියාට පස්සේ ඒ දෙන්නා ප්‍රේම කර කර ඉන්නකොට මේ ගෑල් ළමයි ගෙදර කට්ටි එනවා. ආවට පස්සේ ද සාමාන්‍ය ලංකාවේ වගේ සිද්ධි උණු තරම් වෙනවනේ. එතකොට මේ ඇවිල්ලා දැන් දොරට තට්ටු කරනවා ගෑල් ළමගේ අම්මා. දුව දොර අරින්න දුව. ඔබ දොර අරින්න අපි ඇවිල්ලා ඉන්නේ දුර දොර අරින්න කියලා කියනවා. කියනකොටම මොකද වෙන්නේ ගෑල් ළමයි බයලා ඔයා එන්න අම්මලාව කියලා කියනකොට කොල්ල මොකද වෙන්නේ දඩබඩ ගාලා සෙරප්පු දෙකක් දැම්මා ජනේලෙන්. ජනේලෙන් පැන්නා කොල්ල දිව්වා. දුවල මගන අතර කරලා තිබ්බ බයිසිකලේ ස්ටාර්ට් කරගෙන දැන් බයටම කොල්ල යනවා. ගිහිල්ලා අතුරු පාරකින් ඇවිල්ලා මේන් රෝඩ් එකට දානකොටම මේ අතුරු පාරකින් ඇවිල්ලා මේන් රෝඩ් එකට දානකොටම මොකද වෙන්නේ? ඔව් කේසර වෙනස්. සාන්ද්‍රණය අඩු කරලා තියෙන්නේ. මේ අතුරු පාරෙන් මේන් රෝඩ් එකට දානකොටම පාරේ එක පැත්තකින් ආපු ට්‍රක් එකක් අර වැලි ටිපර් එකක් කොල්ලව යට කරගෙන යනවා. කොල්ල තර කරම ස්ටිකර් වෙන්නම යට වෙනවා. ඇදිලා යනවා ඇඟේ කෑලි කෑලි නැති වෙන්නම වදිනවා. ඊට පස්සේ ගෑල් ළමයට මේක ආරංචි වෙනවා. ඉතින් ගෑල් ළමයා එදා ඉඳන් ඉතාම දුකසේ ජීවත් වෙනවා. දුකසේ ජීවත් වෙනකොට ගෑල් ළමයාගේ අතේ තියෙනවා ඒ පිරිමි ළමයාගේ ලේ තවරිච්ච ෂර්ට් එකක්. ඒකේ ඒ ගෑල් ළමයා හැමදාම තියාගෙන ජීවත් වෙන තමා හිතාගෙන ඉන්නේ. ඒත් ඔයාට එතනින් එහාට වෙන ආදරයක් ගැන හිතන්න බැරි නිසා. එක දවසක් ඒ ගෑල් ළමයා ඇඳේ නිදාගෙන ඉන්නකොට එක පාරට ඇඳ යටින් එනවා ළමයි මෙහෙම ලේ පිරිච්ච අතක් අත් දෙකක් ඇවිල්ලා එක පාරට මතු වෙනවා අර මැරුණු පිරිමි ළමයා. ලේ පෙරාගෙන එක ඇහක් නැ ගැළවිලා ගිහිල්ලා අත්වල මෙහි කෑලි ගිහිල්ලා ඇඳුම් ඉරිලා මූණ සම්පූර්ණ විකෘති වෙලා හොල්මනක් විදියට පෙනී ඉන්නවා මේ ගෑල් ළමයාගේ කාමරේ. දැන් ඔන්න ගැළවලා රට බය වෙන්න හිම්පා හොඳේ. මේ ගෑල් ළමයා එකපාරට නැගිටිනවා. නැගිටලා අහනවා ඔයාට බැරිදයි මං ගාවට එන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ආදරේදී එහෙමනේ. ආදරේදී අපි ආදරය කරන කෙනා නැති වුණොත් එහෙම හොල්මනක් වෙලා හරි යාව දකින්න අපි කැමති. ඒක ළමයි ඔය අපි දකින්නේ සමහර වෙලාවට මේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ජීවිතක්ෂයට පත් වුණාම මේ සොහොනට ගිහිල්ලා අඬාන ඉන්නේ ඒකනේ. සොහොනට ගිහිල්ලා අඬාන ඉන්න අපි දැකලා ඒ නිසා මේ හොල්මන් වලට කියන හොල්මනක් කියලා හරි තමන් ආදරය කරන කෙනා තමන් ගාවට එනවනම් ඒක සැපතක් විදිහට තමයි ගොඩාක් ප්‍රේමවන්තයෝ සහ ප්‍රේමවන්තියෝ දකින්නේ. ඒ නිසා මේ ගෑල් ළමයා කියනවා ඔයාට මං ගාවට ආයෙ එන්න බැරිද කියලා. ඉතින් පිරිමි ළමයා කියනවා මට ඔයා ගාවට ආයෙ එන්න බෑ. හැබැයි නංගි, හැබැයි සුදු නංගි ඔබට කියන්නේ ඉතින්. හැබැයි සුදු නංගි මේ මං ඔයාට ගොඩක් ආදරෙයි. ඒ හින්දා ඔයා අනිවාර්යෙන් දවසක ඔයා මට ආදරෙයි නම් ඔයා දවසක අනිවාර්යෙන්ම වෙන කෙනෙක්ව කසාත බඳින්න ඕනි. ඔයාට කිසිම දවසක තනියම ඉන්න නම් මම නම් ඉඩ තියන්නේ නැහැ කියලා පිරිමි ළමයා කියනවා. කිව්වට පස්සේ ගෑල් ළමයා කියනවා බෑ 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 මං කවදාවත් වෙන කෙනෙක්ව කසාත බඳින්නේ නැහැ. මම මේ ඔයාගේ ලේ තියෙන ෂර්ට් එකත් එක්ක හැමදාම ජීවත් වෙනවා. මට බෑ වෙන කිසිම කෙනෙක් කසාත බඳින්න කියලා කියනවා.
කිවට ඔස්සේ පිරිමි ළමයා මොකද කරන්න ලේ තවරි චාත අරගෙන ඒ කෙල්ලගේ කෙස් වැටියෙන් අල්ල හොලෝල කිනවා උඹ තව දවස් 3කින් හරියටම රෑ 12 වෙනකොට ඔය ලේ තවරුණු ෂර්ට් එක හොදලා ඔය ලේ පැල්ලම යවන්න ඕනි යවුවේ නැත්තම් එහෙනම් මන්තෝ මං 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 බෙල්ල මිරිකල මරන කියලා කොල්ල යනවා එතන ඉවරයි කියන්නේ කොල්ල හොල්මන ඉවරයි ඊට පස්සේ සරින් සරේ තැන් තැන් වල මේ පිරිමි ළමයාගේ හොල්මන පේන්න ගන්නවා මේ ගැල්ලම සරින් සරේ හැම තැනකම පේන්න ගන්නවා ඉතින් සෝරි ගැල්ලමට බහිතෙන්නේ නැහැ හේතුව එයා ආදරේනේ තමන් ආදරය කරපු පිරිමි ළමයාගේ මතක සටහනකට කියලා තමන් ගාව තියෙන එකම දේ මේ 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 හොල්මන හින්දා පුච්චලා ඉවර කරලා දාන්න වෙනවා ඊට කලින් මේක හොදන්නත් වෙනවා දැන් ඔන්න තුන්වෙනි දවසේ හිතුවට වඩා ඉක්මනට යනවා උදේ වුණා දවල් වුණා හවස් වුණා රෑ වුණා දැන් 11:45යි රෑ 12ට තව විනාඩි 15යි තියෙන්නේ තව විනාඩි 15ක් තියෙනකොට ගෑල් ළමයා යනවා අඬන බාත්รูම් එකට දැන් ගෑල් ළමයාගේ ඇස් දෙක තනි කර ලොඳ කෙටි දෙකක් වගේ ලොවි කෙටි දෙකක් වගේ තනිකර ඇස් මෙහෙම එලියට පයින්ඩල ඔන්න මෙන්න තියන්නේ ඇයියේ අඬල 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 ඇස් ඉදිමිලා ඒ ඒ ඒ කොණ්ඩේ කඩාගෙන කිසි පිළිවෙලක් නැහැ අඬාන්න ඉකි ගගහ තමන් ආදරය කරපු පිරිමි ළමයාගේ මේ ෂර්ට් එකත් අරගෙන ගෑල්ලම යනවා බාත්รูම් එකට ගිහිල්ලා ගෑල්ලම යා ෂර්ට් එක හොදනවා ෂර්ට් එක හොදනකොට මේ ලේ පැල්ලම යන්නේ නැහැලම 11:50 වෙනවා හොදනවා දමාගෙන යන්නේ නැහැ 11:55 වෙනවා හොදනවා දමාගෙන යන්නේ නැහැ 11:57 වෙනවා හොදනවා දමාගෙන යන්නේ නැහැ 11:59යි හොදනවා යන්නේ නැහැ 12 වුණා තුන්වෙනි දවසේ මධ්‍යම රාත්‍රී 12යි වෙලා දැන් ටිකක් වෙලා යනකොට සද්දයක් එනවා එන්නේ කොහෙන්ද බාත්รูම් එකේ දොරට ගහනවා කවුරු හරි කෙනෙක් දැන් ගෑල් ළමයා දන්නවා ඉන්තේරුවේ මේ ඇවිල්ලා ඉන්නේ කවුද? කොල්ලගේ හොල්මන. ගෑල් ළමයට කරන්න දෙයක් නැහැ. ගෑල් ළමයා මෙහෙම දොර අරිනවා. දොර ඇරියාම මං අර කියපු විදිහටම විකෘති මූණක් තියාගෙන ඇඟේ කෑලි නෑ ළමයි ගැලවිලා ගිහලා ලේ පෙරාගෙන දත් මෙහෙම එළියට දාගෙන ඉන්නවා කොල්ලා. දත් පිලිස්සගෙන hina වෙලා. ඒ hina වෙලා ඉන්න විදිහ මට පෙන්වන්න පුළුවා මං එහෙම පෙන්වුවොත් එහෙම උඹලමට බය වෙනවා. ඒත් මං ඒක පෙන්වන්නේ නැහැ. මගේ මේ දෙපැත්තම නලදත්ත් තියෙන හින්දා මට ඔක හොඳට කරන්නත් පුළුවන්. මේ මං ඒක කරන්නේ නැහැ උඹල බය වෙනවා. මේ දැන් hina vela ඉන්නවා මේ hina vela ඉන්නකොට මේ දැන් ගෑල් ළමයා ඉන්නවා පිරිමි ළමයා දිහා බලාගෙන පිරිමි ළමයා ඉන්නවා ගෑල් ළමයා දිහා බලාගෙන වෙලාව බලන වෙලාව 12යි ෂර්ට් එක දිහා බලනවා ෂර්ට් එකේ ලේ පැල්ලම ගිහිල්ලත් නැහැ ගෑල් ළමයා ගිහිල්ලා දොර ඇරියට පස්සේ පිරිමි ළමයාගේ හොල්මන ටිකෙන් ටික බාත්รูම් එක ඇතුළට එනවා හරිද මේ බාත්รูම් එක ඇතුළට මෙහෙම එනවා ආවට පස්සේ ගෑල් ළමයා පස්සෙන් පස්සට යනවා පස්සෙන් පස්සට ගිහිල්ලා අන්තිමට මෙහෙම ඩොග් ගාලා ගිහිල්ලා හිටිනවා මොකේද සිංක් එකේ මේ පැත්තේ සිංක් එක තියෙන්නේ සිංක් එකේ හිටිනවා දැන් පිරිමි ළමයා ටික 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 ගෑල් ළමයට ලං වෙනවා ගෑල් ළමයට ලං වෙලා බලනවා ෂර්ට් එකේ ලේ පැල්ම ගිහිල්ලා නැහැ ෂර්ට් එකේ ලේ පැල්ම ගිහිල්ලා නැත්තම් මොකද්ද කරන්නේ කොල්ලේ කොල්ලා කෙල්ලගේ බෙල්ල මිරිකන්නනේ හදන්නේ දැන් මේ හොල්මනනේ හැබැයි කෙල්ලට කිසිම බයක් නැහැ ඒ වුණාට කොල්ලා කිව්වනේ මම තෝ බෙල්ල මිරිකලා මරනවා කියලා කොල්ලා මොකද කරන්නේ කෙල්ලගේ එක අත කොල්ලාගේ එක අතකින් කෙල්ලගේ බෙල්ල මෙහෙම අල්ල ගන්නවා මෙහෙම අල්ල ගන්නවා අල්ලලා බිත්තියට මෙහෙම හේත්තු කරනවා බිත්තියට හේත්තු කළා අනිත් අත පිටිපස්සට දාලා සර්ෆ් එක්සෙල් පැකට් එකක් අරන් කියනවා පැල්ලන් වලට හොඳම විසඳුම සර්ෆ් එක්සෙල් තමයි. එච්චර මොකටද බය වුනේ? ඔච්චර බය වෙන දෙයක් නැහැ නේ ඔකේ. හරිද? අනේ සර්. අත්ති ලව් වෙ කියලා තියෙනවා. අත්ති ලව් වෙනු.
සිරියමේ සාරා නේද සර් අයියෝ 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 සර් අනේ දෙයියනේ මොකද්ද සර් අන්තිමට උනේ මං හීතර වෙලා හිටියේ බුදු අම්මෝ අයියෝ සර් සර් කරන්නේත් මාර වීලු අඩේ නියමයි නේ සර් අනේ අනේ සර් නම් මරු කතාව අම්මෝ ඒක අම්මෝ මං හිත පිහියක් ගන්නේ කියලා අනේ මොකද්ද සර් තාටිකකින් මැරෙනවා වකුගඩු ලෙෆ්ට් අයියෝ සර් මං සුපිරි පරි ස්පෙෂල් අපෝ සර් නම් නියම කතාව හොල්මන් ස්මාර්ට් වෙලා මොකද සර් උනේ අයියෝ සර් අම්මෝ 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 ඇයිසෝ යව එහෙම මතක සර් පන්ති ළමයි ඇඬුවා ඔව් පන්තියේ ළමයි ඇඬුවන් ළමයි මම ඔය කතාව කියලා බය වෙලා පස්සේ අන්තිමට මේ වුන් මටත් දැනලා ගියා ඔය මේ අපේ ළමයි ටිකම තමයි අයියෝ සර් මොනවාද සර් සර් කරන්නේ කියලා තමයි අන්තිමට කිව්වේ යකා විදියට කරන්නක බෑ විහිළුවක් දෙයක හරිනේ දැන් අමාරුව කුතුහලයෙන් හිටියේ සර් අහන්න ඒක තමයි කියන්නේ සාහිත්‍යයේ රසය ඒක තමයි සත්‍යන්ත සර් කියනවනේ කන්දක් මුදුනට අරන් ගිහිල්ලා මෙහෙම ඩොග් ගලේ තල්ලු කරනවා වගේ සාහිත්‍ය නිර්මාණයක රසය තාජුට්ටක් ගියනම් හાર્ට් ඇටැක් හැදෙනවා පැල්ලම් වලට හොඳම විසඳුම සර් ෆික්සල් ඇත්තම කතාවද නෑ නෑ බම් මේ කී බොරු බොරු කතාවක් බොරු කියන හොඳම කෑල්ල නෑනේ ඇන්ඩිලා තමයි හිටියේ බලලා ඇඩ් එකක්ද සර් ඒ කියන්නේ සර් ෆික්සල් තියෙනකන් ඔලුවන් ඉන්නේ නැද්ද සර් නම් මාරයි හැබැයි නියමම සිංහල සර් කෙනෙක් මට හම්බු. Thank you. අම්මෝ ඒක අනේ යකා ඉදපු විදිය. අද නම් දැනගෙන හිටියේ දා වෙවුලුවා. තා ටිකක් කිව්වනම් heart attack හැදෙනවා. සර්ගේ අම්මා අයිස්ක්‍රීම් එකකින් ගෙවුවා නේද? නෑ අපේ අම්මයි තාත්තයි අද ගෙදර නෑ ළම. දැන් මගේ එන්න නැති ඉදින්න. තාම ගෙදර ආගෙන. සර් තමයි දවසකට හරි සර්. අම්මෝ ඒක ආසයෙන් අහන් හිටියේ අන්තිමට කෙරෙදී හිණත් අන්තිමට කිතින් අයියෝ සර් ඇඩ් වලට ගනි සර් මාරයි සර් ටීවී ඇඩ් එකක් කරමු සර් හිතලාද කිව්වේ කතාව නෑ හිතලා නෙමෙයි මේක අපි එක දවසක් මේ ඔය මේ මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවනේ කඩු ගන්නාවේ එයාට තමයි එයාට සැලුන්ස් තියෙනවා සැලුන්ස් හතරක් තියෙනවා නුවර ඔය එක සැලුන් එකකට වෙලා මේ අපි කට්ටිය පොඩි කයියක් ගැහුවා දවසක් ඒ සැලුන් එකේ ඔය ටැටූ කරන අයියලා අපි කට්ටියත් එක්ක කයියක් ගැහුවා අයියෙක් ගිහල් මාතක ඉතින් ඒ වෙලාවේ ඔය ඒ අයියා කියපු කතාව ඊට පස්සේ මම තව අතින් කෑලි බට් කරලා මං කිව්වා අපි මේක මෙහෙම කියමු කියලා බට් කරා. ඊවස් තමයි මේ සර් නම් නියමයි සර්. උපරිම බය කරලා කඳුළු වෙන්නේ හිනස්සුවා. Thank you. බය සතුටා මිස්ලා දන්න පට්ට සර් ඔයා නම්. Thank you. හරි. සර් ඔහොම සින්දුවක් කියමු. ඔහොම සින්දුවක් කියමුද?